සදධ සම්පන්න කාරණික පිනතුනි කාලිංග ගුන්රත්ත මහත්මා ඇතුළු ඒ පවුලේ පින්න්නත් පිරිස මේ පොසොන් පොහොය නිමිති කරගෙන අද දවස්සේදී ඒ සංවිධානය කරන්නට යෙදුණු සද්ධර්මත් දේශනාවයි මේ අවස්ථාවදි මේ සිද්ධ කෙරෙන්නේ. පොසොන් පොහොය අපේ ශ්‍රී ලංකාදවීපේටම ධර්මය ලැබුණු උතරීතර දිනය ඉතින් ඒ උතුම් දිනය තුළ ඒ අපි ලබාගත්ත මහා භාග්‍ය සම්පන්න අවස්ථාව නොසිෙන අපිට ලැබුණු ඒ උතරීතර අවස්ථාව අපි කොතෙක් දුරට ප්‍රඥා සම්පන්නව පාවිච්චි කරලා තියෙනවාද කියන එක පිළිබඳව අපිට පුනරාාවර්ජනයක් කරන්නට සුදුස අවස්ථාවක් හැටියටයි අප හදුුනාගත යුතු වෙන්නේ දු මහරාතන් වහන්සේ එදා ශ්‍රී ලංකාවීපේට වැඩම කරමින් බුදු සසුනේ චිරස්්ටිටය පිළිබඳව මනා අඩිතාලමක්්‍යොදමින් අපිට මේ ධර්මය සහවිනය මලික පදනම සහිතව එවගේම අර්ථවිවරණයන් සහිතව උගන්වන්නට යෙදනාක් එදා පටන් මුළු ලෝකය තුළම එනිවීම තමාත් ලබමින් ඒ ධර්ම විනේ ව්‍යාප්ත කරහරන්නට අප ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂුණීන් උපාසක උපාසිකාවන් ඇතුළු මේ සිවුවනක් පිරිස මහත් වෙහෙසක් අරගෙන තියෙනවා මහත් කැපකිරීමක් සිද්ධ කල්ල තියෙනවා. ඉතින් අද දවසදිත් අභේජීවිතය තුළ කෙසේ හෝ ධර්මාවබෝධය සඳහා අවශ්‍ය කටයුතු අප විසිෙන් සම්පාධනය කර ගත යුතුව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනය පර්ප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද වසයෙන් අපි තුන් වැදෑරුම් කොට හඳුනාගන්නවා. පර්්‍යාප්ති ශාසනය නම් මේ ධර්ම විනයයි. එ ධර්ම විනය කියනකොට සූත්‍ර අභිධර්ම ඇතුළු ධර්මයත් එවගේම සියලු විනේ පිටකය ඇතුළු විනයත් කියන මේ බෙදීම තමයි අපිට දකින්නට පුළුවන් කම තිබෙන්නේ. එ පර්්‍යයක්පති ධර්මය ලෝක තුළ පවතිනතාක් එ පර්්‍යාප්තියට අනුරූපීව ප්‍රතිපත්ති ධර්මයන් පූරණය කරගන්නට සත්පුරුෂයයින්ට පුළුවන්කම තියෙනවා. එකට අපි කියනවා ප්‍රතිපත්ති ශාසනය කියලා. එ ප්‍රතිපත්ති ධර්මයන් නිවරදිව යම්තා කාලයක් මෙසිවුවනක් පිරිස පූරණය කරනවනං. ඒතා කාලයක් ප්‍රතිවේධ ශාසනය හිස්වන්නේ නැහැ. එනිසා සමස්ත පර්යක්ප්ති ශාසනය අනුව, ඒ ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද ශාසනය රැඳී පවතිනවා අද දවස්ේදී අප මේ සාකච්ඡා කරන්නේ ඒ පර්්‍යාප්ති ශාසනානු ගත ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද ශාසනයට යම් ප්‍රවේශයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළවන්නේ දුකෙෙන් මෙිදෙන මාර්ගයක් පිළිබඳව දේශනා කරන්නට දුකෙන් මින මාවතක් පිළිබඳව කරනලද පර්ේෂනයහි අග්‍රතම පලේ තමයි සම්මා සම්බුද්ධත්වය. උහන්සේ මාර්ගය මුළු සමස්තලෝකටම පෙන්වා වදාලා. නමුත් එදා සමාජය තුළ බොහෝ දෙනෙක් ඒ දුකෙන් මිදීමේ මාවත හොයාගෙන ගියා, ඔවුන් තමතමන් දන්න තමතමන් හදුනාගන්න තමතමන්ට නිවරදියි සිතුනු ක්‍රමවේදයන් අනුගමනය කලා, තුළින් සියලු ආකාරයෙන් දුකේ ගෙවීමක් නැතිවුවද. ඇතැම්මය නිර්වාණය පිළිබඳව කතා කලා නිර්වාණය පිළිබඳව කතා කරමින් නිර්වාණය ලෙස වැරදි තැන්වල ඔවුන් රැදී සිටියා. ඉතින් මෙබඳ සමාජයක් තුළ බුදුරජාණන් වහන්සේ ඒ සියලුම තැනක නිසාරත්වය අවබෝධ කරගෙන තමයි මධ්‍යමක් ප්‍රතිපදාව තුළින් ඒ ධර්මය පිළිබඳව ප්‍රතිවේද කළෙේ. ඉතින් මෙන්න මේ සමස්ට සමාජය තුළ අපි දුක කියන දේට උත්තරයක් හොයාගෙන යනකොට එදා සමා භාරතිය සමාජය තුළ මේ දුක පිළිබඳව යම් යම් පර්ේෂණයන්හි නියලුණු බොහෝ පිරිස් සිටියා.ඉතින් අද අපිටත් තියෙන ප්‍රශ්නය ජීවිතයට ඇතිවෙන දුක කියන දේ. එ දුක මානසික දුක සහ කායික දුකවසයෙන් අපි කොටස් දෙකක් තුළ සාකච්ඡා කරනවා එකනි මනසට දැන නො දුක දෝමනස් සේ ලෙසත් කයියට දැනන දුක්කය ලෙසත්. එතට වන්න මේ දුක්ක දෝමනස්ස කියන මේ දේවල් තමයි සත්වයාට අහිත පිණිස පවතින දේවල් ලෙස අපි හඳුනාගෙන සිටින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කලා මේ ලෝකය තුළ යම්තාක් සංකත ධර්මතාවයන් තිබෙනවනං එසියලු සංකත ධර්මතාවයන් තුළ මේ දුක්හ ලක්ෂණය පවතිනවා කියන එක. එනිසා සැපවේදනාව පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එත් දුක්ඛ ලක්ෂණයන්ගෙන් හෙබි දුක තුළ වැටෙන දුකට අයත් දෙයක් ලෙස. එනිසා අපි අද දවසේදි දුකෙන් මිදීමක් බලාපොරොත්තු වෙනවන්නං. අපිට මේ සමස්ත ලෝකය තුළින්ම මිදී නිවීමක් පිළිබඳව බලාපොරොත්තුවන්නට සිද්ධ වෙනවා. අපි කළයුත්තේ අන්න ඒ නිවෙන ආකාරයට ඒ නිවෙන මග එනිවන ප්‍රතිපදාව පිළිබඳව අප තේරුම් ගැනීම. එනිසා පින්නතුනය බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනය සහ එ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ක්‍රමවේදයන්ට අනුකූලව අනුගතව ශ්‍රාවකයන් වහන්සේලා විසිනුත් පනවා වදාළ පෙන්නූ ඒ මාර්ගය පිළිබඳව අපි යම් විදිහකින් පරේෂණයක් අද දවසද සිදු කළ යුතුව පවතිනෝ ඒ පිළිබඳව අපි විමසා බැලීමේදී තාම වටිනා සූත්‍රදේශනා රාශ්්‍යයක් අන්තර්ගත තැනක් තමයි සවපාද ධර්මය පිළිබඳව විභාග කොට දක්වන ඒ නිධන සංයුත්තය එනිධන සංයුත්තය තුළදී අභිසමය සංයුත්තය අිසමය සංයුත්තය තුළදී බුදුරජාණන් වහන්සේ නොෙක් ආකාරයෙන් නොයෙක් පර්යායන්ගෙන් අපිට දේශනා කල්ල තියෙනවා කොහොමද මේ පටිච සවපන්න ධර්මතාවය පිළිබඳව අපි තේරුම් ගතයුත්තේ කියන කාරණාව මෙතනද ඉතාම වැදගත් සූත්‍රදේශනාවක් අපිට දකින්නට පුළුවන් කමතියෙනවා අන්‍යතිත්්‍යය සූත්‍රය අන්‍යතිත්තිය ක කියන්නේ අන්‍යති කල කියන්නේ අන්‍ය තවර්තක කියන එක. එතගොට මේ අන්‍ය තීර්ථක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ භාෂිතයක්ත් එසේම සැරයුත්තරන් වහන්සේගේ භාෂිතයයක්ත් ශ්‍රාවක භාෂිතයක් ලෙස අපට දැකගන්නට පුළුවන්කම තිබෙනවා. ැරුතරන් වහන්සේ පෙරවරු කාලෙදදි පාත්‍රසිවරුව අරගෙන රජග පින්්ඩපාතයේ වැඩම කලා. පිඩපාතය වැඩම කලාට පස්සේ සැරියුත්තරන් වහන්සේට හිතෙනවා රජගහනුවරට සමීප වෙනකොට කිට්ටුුවෙනකොට දැන් රජගහනුවරට පි පිඩසිංගහ යන්නට නැතිනම් පින්ඩපාතයහි වඩින්නට කල්වේලා වැඩී නැතිනම් උදෑසන අලුයම් කාලයේ වැඩි. අලුවමම පින්ඩපාති වැඩියා කියලා ඒදානය ලැබෙන්නේ නැති නිසා යම් වෙලාවක් කල්වේලාවක් ගත කරන්නට අවශ්‍ය නිසා සැරුත්තරන්හ සිහිතනවා අසල තිබුණු තීර්ථකාරාමයෙන්ට නැතිනම් අ්‍ය තීර්ථකයන් ඉන්න තැනකට ගෙහිල්ලා යම් කිසි වෙලාවක් ගත කරන්නට තිබුණොත් හොඳදයි කියලා. තීර්ථකයන් කියලා කියන්නේ ප්‍රෝදජිතයන් ප්‍රෝෘදජිතයන් කියන්නේ පැවිද්දුූ එකන්නේ ඒ ඇත්තනොත් යම්කි විදිහකින් ලෝකය තුළ නිෙවීමක් හොයපු පිරිසක්. ඒ ඔවුන්ටත් විවිධ අදහස් තිබුණ ඔවුන් නොයෙක් තිත්තකරායතනයන් අනුගමනය කළ එකන්නේ තිත්තකරායතනයන් කෙකිව තමන්ගි ජීවිතය තුළ නොෙක් ක්‍රමවේද අනුගමනය කළ එතකොට අපි දන්නවා එදා අජවුත ගෞත කුක්කුරවරතාදී නොය ෘත සමාධානයන් තිබුණ මෙන්න මෙබඳු ආකාරයන්ගේ නොයෙක් තීර්ථක ධර්මයන් සමාධන් වෙලා ඔවුන් සත්‍ය ගවේශනයහි නියලුණ ඉතින් යථාර්ථයක් හොයාගෙන එදා සමස්ත සමාජය තුළ මහ විශාල පිරිසක් හිටියා යතහර්ථය හොයාගෙන යන පිරිසක් විදිහට එති මෙන්න මේ තීර්ථක පිරිසත් මේ යම් කිසි විදිහකින් සත්ත්‍ය කුමක්ද කියන දේ හොයාගෙන ගේපු නැතින ඒ පිළිබඳව යම් පර්ේෂණයක නියලුණු පිරිසක් සැරයුත්තරන් වහන්සේ පිරිස වෙත එළඹුණා එළඹිල්ල බොහොම සිහිකට යුත්්තු සතුටු වියයුතු කතා නැතිනං ආග කතාවන් ඉතාම සුහද ලෙස කතා කරලා ඉවරවෙනකොට මේ තීර්ථක පිරිස සැරයුත්තරන් වහන්සේගෙන් විමසා සිටිනවා සන්තාවස්සෝ සාරිපුත්ත ඒකේ සමනක් බ්‍රාහ්මනා කම්මවාදා සයංකතන් දුක්කම් පඤ්ඥාපේති මේ ලෝකය තුළ වැත්න්නේේ ඇතැම් පිරිසක්කින්න ස්ශ්‍රමණක් බ්‍රාහ්මණ පිරිසක් ඉන්නවා. ඔවුන් සයංකතන් දුක්කම් ප්ඥා පෙන්ති මේ සයංකත දුකක් පනෝවා. සයංකත කියලා කියන්නේ තමාම සිදුකල දුකක්. එකන්නේ ැ දුක කියනදී මනුස්සයන්ගේ ජීවිතයට ගලාගෙන එන කොට මේ දුක තමන් කළ දෙයක් නිසා එන දෙයක්. නැතිනම් තමා විසින්ම තමයි මේ දුක ඇති කරගන්නේ වෙන කිසි ේතුවක් නෑම එක දුකයි ඇති කරන්නට තමා විසින්ම කරන ලද්දක් නිසා තමන්ට දුකේනවා. මෙන මේ විදිහට හිතාගත්ත මේ විදිහට හඳුනාගත්ත පිරිසක් හිටියා මෙන්න මේ අයට කියනවා සයංකතං දුක්කං පඥ්ඥා පෙන්ති කියල නැතිනම් තමන් විසිං කරපු දුකක් තමයි තමන් විදින්නේ කියලා මේ අය ලෝකෙට පැනෙවා. එනිසා දැන් යම් කිසි විදිහකින් ජීවිතය කෙනෙකුගේ ජීවිතයට දුකේනවනම් ඒ තමන් කරපු දේක විපාකයක් විදිහට තමයි. තමන්ට දුක පැමිණන්නේ ඔන් කර්ම පලවාදයක් ඇදහවා. එකන කර්මපලවාදයක් ඇදහුව කියලා කියන ද කම්මවාදා කිය වචනයක් මෙතන දි පාවිච්චය නො. ඕවන් කර්මවාදී. එරට මේ කම්මවාදී ක්‍රියාවාදී කියලා කියන කර්මයන්ගේ විපාක තියනවවා කියල ද සහර වෙලාවට සමාජයත් තුළ ගත්තා හම අපේ අයත් යම්යම් ප්‍රකාශ කියනවානි දැන් සමහර වෙලාවට මේ ඔක්කොම පෙරකරපු කර්මය නිසා කියලා එකනේ. තමන්ට අකමැති විදිහට දෙයක් සිද්ධ වෙනකොට. එ තමන් අකමැති විදිහටේ සිද්ධ වෙන දේ සිදුවන්නේ කර්මය නිසයි කියලා අපි කල්පනා කර නොමනව කරන්න දිති මේ පෙරකරපු අකුසලයක් සා පෙරකරපු පවක් නිසා නිේ දේ සිද්ධ වෙන්නේ කියලා. අපි අන්න ඒ විදිහටේ කර පෙරකරපු අකුසලයක් හැටියට අපි කල්පනා කරනවා. නමුත් මේලෝකයේ තුළ තියෙන සියල්ල පෙරකරපු අකුසලය නිසා සිද්ධ වන දේවල් නෙමයි. සියල්ලම කර්මය නිසා. ඇතිවෙන විපාක හෝ ඒ දේවල් නිසා නෙමේ දැන්. අද වැස්සකට තෙමුණුත් අපිට හ බිරිසාවක් හැදෙන නක් හැදවා කියන එක. එක කර්මයේ නිසා සිද්ධ වන දෙයක් නෙමේ. එවගේම දැන් පාරයන මනුස්සේකෙක් අපි රණ්ඩුවකට ගිහිල් අපිට ගුටිගන්න ඕුනා කියලා එකයන්න එකෙන් කියන්නේ එක පෙරකරපු අකුසලයක් නිසා ඒදුකාපිටක් කියන එක නෙමයි. ඒ සියල්ලම කර්මවාදීව. ි විසඳන්න පුුවන්කමක් ඇති නෑැසිියල්ලම ක්‍රියාවාදී අපිට විසඳන්නට පුළුවන්කමක් ඇත්ති නැහැ. එනිසා දැ ලෝකෙක් කෙනෙක් ඉන්න ඇතැම් ශ්‍රමණක් බ්‍රහ්ණයෙන් විසින් කර්මවාදී ක්‍රියාවාදී අදහස් ප්‍රකාශ කරනවා. ඔවන් කියන්නේ සයංකතන් දුකම්ප්ඥා පෙන්ති මේ දුක තමන් කරපු දේවල්ල විපාග තමයි තමන්ට අද මේ ප්‍රතිසංවෝේදනා කරන්නට විඳින්නට පැමිණෙන්න්නේ. තමන්ග ජීවිතයට, ස්සරකරපු දේල්තමයි ඇදම විඳින් යොක්කො හමවෙලාවකදදිීම විදින්නේ යම් හොඳ නරක දේවල් විඳින්නේ ඒ තමං කරපු දේවල්ල විපාක හැටියට කියලා ලෝක කෙනෙක් පනෝනවා. එවගේම තවත් ශ්‍රමණක් ප්‍රාහ්මණයෙන් පිරිසක්ඉන්නවා තවත් පිරි ලෝකෙ ඉන්නවා ඒ ඇත්තුමකද කියන්නේ පරංකතන් දුකම්ප්ඥා පෙන්ති මේ දුක කියන දේ පරංකතන් නැතිනම් අනුම් විසින් කරන ලද්ද. මෙතනද තමා කරපු දෙයක් නෙමෙයි මේක අනුන් විසින් හදන දෙයක් අනුන් විසිංළයක් දැන් අපි දන්නවා දැන් දෙවියන් විසින් මෙබඳු දේවල් කරනවා කියල හිතාගෙනනිඉන්නවා ලෝක පාලකයන් විසින් මෙබඳු දේවල් කරනවා කියලා හිතාගෙනින් න්නවා. එතොට දැන් අපි අද හොඳක් නරකක් විඳින්නේ දෙවියන් විසින් අපිටේදේ ලබාදීපු නිසා. ඒගර සුදුසු අවස්ථාව හදලතියෙන දෙවියෝ. මෙන මෙබඳු වූ දෘෂ්ි ගත වෙච්චි මෙබඳ දේවල් අදහන පිළිගන්න පිරිසක්කිින් ඔවුන්ට කියන පරංකතන් දුක්කම්ප්ඥා පෙන්ති කියල. එකන්නේ දුක කියන එක පරංකත දෙයක්. අනුම් විසින් අපිට කරන දෙයක් කියලා. අර ලෝකපාලකයන් නිසින් හෝ ලෝකපාලක දෙවරුන් විසින් ලෝකය මාපනය කළ දෙවරුන් විසින්. මෙන්න මෙබඳු දේවල් සිද්ධ කරනවා කියලේ පරංකත දුකක් කෙනෙක් පිළිගන්නවා. එනි සවුන් දෙවියන්ට පුද පූජාතියල හෝ ස්ත්‍රෝත්තර කියල හෝ වන්දනා කරලා හෝ ඒ දෙවියන්. අදහලා හෝ දෙවියන් පිළිබඳුව පූර්ණ විශ්වාසය තබමින් හෝ අපි උත්සාහවත් වෙනවා කොහොමද දුක කියන දේ නැතිකරන්නේ කියලා ඇතැම් පිරිසක් මේ දෘෂ්ටය නිසා උත්සාහවත් වෙනවා මේ පරංකතන් දුක්කම් පඤ්ඥා පෙන්ති කියල කියෙන දුක කියන දේ අනම් කල නිසා තමයි තමන්ග ජීවිතයට එන්න කියලා අදහන පිළිගන්න පිරිසක්කින්න. ගේ සයංකතංච පරංගකතංච දුක්කම්පanyaඥා පෙන්ති ඇැම් පිරිසක් දුක කියන ද පනවන්නේ සයංකතංච පරංකතංච තමංකරපු දේවලුත් මේ සඳහා හේතු වෙනවා එවිතරක් නෙමෙයි අනුන් කරපු දේවලුත් මේ සඳහා හේතු වෙනවා එකන තමනුත් අනුනුත් කියන මේ දෙ පිරිසම කරපු දේවල් මේ දුක සඳහා දුක ඇතිවන්නට හේතු වෙන එතකොට එද විය විසිංකරපු දේවල්වන්න පුළුවන් ඇතින තවක් කෙනකු විසිංකල දේවල්වන්නට පුළන් නොසේනම් තමා විසිං ඇතිකරගත්ත යම් යම් වැරදි දේවල් නිසාවන්නට පුළුවන් කර්මවිපාක විදිහට මේ සයංකතංච පරංකතංච දුක් කම්ප්ඥා පෙන්ති අනුනුත් කල නිසා තමයි දුක කියන දේ එන්න කියලා ඇතැම්මයි පනෝනෝ. එවගේම තවත් පිරිසක් ඉන්නෝ මේ ලෝකයේ ඔවුන් පනෝනෝ කොහොමද අසයන්කතන් අපරංකතන් දු කම්ප්ඥා පෙන්ති. තමාත් නොකල අනනුත් නොකොටට මේ දුක කියන දේ ඉබේ ආකස්මිකව, කෘත්‍රේමව ඉබේ පහළ වෙනවා. එකට කියන අපි අධිච්ච සමුපන්න කියලා. එකට කියන වචනය අධිච්ච සමුපපන්නයි. දුක කියන එක අධිච්ච සමුපන්නයි. ඉබේ හටගන්න දෙයක් කියලා ඇතැම්මයි ප්‍රකාශ කරනවා. එතවුට මෙන්න මේ දු ඉබේ හටගන්නවා කියලා ප්‍රකාශ කරන. සහරයත් තිනදෙන් අප සමාජත්තුල බැල හම එබඳු පිරිසුත් අපි දකින්න පුළුවන් කමතියෙනවා. මේ ජීවත්වෙන කොට අපිට නිකං සාමාන්‍ය විදිහයටට ජීවත්ව නහ මැති මේ දුක කියනදේ සැපදුක කියනදේ මේ ජීවිතය මේ නිකම්ම ඇතිවෙල යන දෙයක්. එනිසා මේ ගැන අමුතුෙන් අපි සිතිය යුත්තේ නැහැ කියලා කල්පනා කරන පිරිසින්න අනකට කියනවා අධිච්ච සමුපපන්නයි කියලා. දුක කියන දේ. අධිච්ච සමුපන්නෝ ඉබේ හටගන්න දෙයක් කියලා ඇතැම් පිරිස්විසින් කල්පනා කරනවා. න්න මේ විදිහට කල්පනා කරනකොට ලෝකේ බොහෝ පිරිස් ඉන්න මෙන්න මතවාද හතර ඇතුළට තමන්කරපු දෙයක් විඳනවා අනුම්කරපු දෙයක් විඳනවා තමනත් අනුනු දෙන්නම් එකතු වෙලා කරගත්ත දෙයක් නිසා තමයි දුකෙන්නේ එහමත් නැතිනම් එක බේ හටගෙන තියෙන්නේ. මෙන්න මේ නිසා දුක පිළිබඳව ඒ ඒ අය තක්සේරු කරන්න මේ විදිහයට. එනිසා ඔවුන් තමන්ගේි දෘෂ්ටියය සකස් කරගන්න දුක නැති කරන්න අවශ්‍ය දේවල් තමන්ගි ජීවිතය සූදා නම් කරගන්නවා. එතට මෙ මේ විදිහට ලෝක මිනිස්සු ජීවත්වෙනකොට මේ තීර්ථක පිරි සහනවා සැරුත්තරුන් වහන්සේගෙන් ඔබගේ ශාස්තෘන් වහන්සේ නැතිනම් බුදුරජාණන් වහන්සේ මොකදද දේශනා කරන්නේ මේ ටිකගේ මොකද දේශනා කරන්න එම නැතිනම් මේ පිබඳව මොකද බදුරජාණන් වහන්සේගේ අදහස. අපි කොහොම කිව්වද්ද බුදුරජාණන් වහන්සේට ගර්හා කලා නොවන්නේ එතකොට කතම් භ්‍යාකරමානාච්‍ය මයන් ගොත්තවාධිනෝච්ේව සමනස්ස ගෝත මස්ස අස්සාම නැච සමනන් ගෝතමං අභහෝතයන අභාචික්කෙයියාම එතකොට ප්‍රශ්නය අහන විදිහ අපිටිකක් කල්පනා කරල බැලුව මේ මේක අහනවා කොහොම කිව්ොත් අපි බුදුරජාණන් වහන්සේ කිව්ව එකම කිව්වා වෙන්නේ. එතකොට මේ බුදුරජණන් වහන්සේ අභූතයෙන් අභ්‍යක් හහායනය නොකළ වෙන්නේ කැනදන්. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කලා කියලා කියනවන මෙන්න මෙහෙමයි දේශනා කලා කියලා තියන්නේෙ කිය එක ඔහුට වැටහුණනා කියලා හරින්න එනෑ එකඒ ඔහු එට බුදුරජාන්සිට අභ්‍යයක් හායනයක් කන. හම තින බදුජාණන් වහන්සේට දෝශාරෝපණයක් කරනවා. දොස් කියනවා බනිනවා කියන තැනින් තමයි. අන්න තීර්ථකින් පවා පිළිගත්තේ. එතකොට අ්‍ය තීර්ථකින් පවා. ක්මක්තුළ හිටිය ුදුරජාණන් වහන්සේටත් වොත්තවාදීවෙන්නට ඕන බදුරජාන්ස කියපු දේ කියන්නට වශ්‍යයි. උන්වහන්සේගේ භාශිතයයි මේක කියලා එම නැතු උන්හසේ මෙහම කියලා තියෙනවා කියලා ඔන්ට හිතුුණ දෙයක් කියන්න පුළුවන්කමක් නෑහනිසාතමයි ඔන්න්නහන්නේ. කොහම කිව්වද්ද බුදුරජාණන් වහන්සේට අභ්‍ය්‍යායනය නොකලා වෙන්නේ. කොමකිවෝද්ද බුදුරාන් වහන්සට දෝශාරෝපනය නොකලා වෙන්නේ. ඒ බුදුරජාන් වන්සේ දේශනා කළදේ කිව්වා බවට පත්තෙන්නේ ගොහමකිවොද්ද මේ අන්න තීර්තකින් මේ ප්‍රශ්නය හපු විදිහ. ගො ඇතැම් වෙලාවට දැන් අද සමාජයේ දිහාපි පැලුවත් ඇැම්මයි හිතනවාන දැන්. තම තම දැන පමින් දැනගත් යුතුයි ධර්මය කියලා. තම තමන්ගේ නුවන ප්‍රමාණයට තමයි ධර්මය දැගත්ත යුත්ත කියලා. ඒතින් කෙන කෙනාට හිතෙන විදිහට කෙන කෙනට තේරෙන විදිහට හරි කියල හිතන එක බුද්ධ වචනය වෙන්නට පුළුවන්කමක් නැහැන. බුදධ වචනය නං එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ සරූපය වන්නට ඕන එක බදුරජාණන් වහන්ස දේශනා කළ විදිහ වෙන්නට ඕන එමැතු ඒ පිඳව කෙනෙක්කුට හිතුණ විදිහට එක හරි කියල ගැනීම නෙමෙයි ඒ වොත්තවාදී බව කියලා කියන්නේ යම් කිසි බුදුරජාණන් වහන්සේගේ ධරමයට අනුව යමක් කියනවන්නං එක වෘත්තවාදීිය යුතුයි වොත්තවාදී කියල කියන්නේ බුදුජාණන් වහන්සේ විසින් කියන ලද්ද එසේ කිය යුත්තුයි. එකයි වොත්තවාදී කියෙන වචනය තේරුම. එකට මෙන්න මේ විදිහට අන්න්‍ය තීර්ථකයෙන් පව උ සහවත් වනා බදුරජාණන් වහන්සේ මේ පිළිබඳ දරන ආකල්පය. වහන්ේ සින් දේශනා කළ විදිහට දරා ගන්නට උන්හන්සේ විසින් දේශනා කළ විදිහට අහලා දැනගන්නට එනිසා තමයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වි ඒ විදිහටො දැනගන්නේ කියලා ප්‍රශ්නය විමසුවේ. දම්මස්ස චානු දම්ම භ්‍යාකරේයාම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුරූපී අපි කොහොම දෙක කතා කළොත් කතා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ තේර්තෙක්කටික මේ ප්‍රශ්නය සැරියුත්තරන් වහන්සේට යොමු කලාට පස්සේ. සැරත්තුරන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳනවා මොන විදිහද විස දන්නේ. පටිච්ච සමුපන්නන් හෝ අවුසෝ දුක්හං වොත්තං භගවතා. ඇත් පටිච්ච සමපන්නන් හෝ. පටිච්ච සමපන්නයි මේ දුක කියන එක. ඇවැත් මේ දුක කියන එක පටිච්ච සමපන්නයි කියලා. ගොත්තං භගවතා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ දුක කියන එක පටිච්ච සමපන්නයි කියලා බුදුරජන් වහන්සේ දේශනා කළේ එතවට දැන්. අ සියලු වාදයන් ගැන කතා නොකොට එහ අන්න තීර්ථකන් විසින් යම් කිසි මතයක් ඉදිරිපත් කලා නම් ඒ ඉදිරිපත් කරපු මතවාදය පිළිබඳව කතා නොකොට කියනවා බුදුරජාණන් වහන්සේ හොම දේශනා කරන්නේ. පටිච්ච සමපපන්නන් හෝ පටිච්ච සමුපපන්නයි. එතකොට පටිච්ච සමුපන්න උන දුකක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කින් පටිච්චක් කුමක් ප්‍රත්්‍ය කරගෙනද කුමක් නිසාද පටිච්ච සමුපන්නයි දුක කියන එක කින් පටිච්ච කුමක් ප්‍රත්්‍යය කරගෙන ද ඇති ම් කුමක් හේතු කරගෙනද කුමක් නිසාද දුක කියන දේ ඇති වෙන්නේ පස්සම් පටිච්ච පස්සේ නි ස්පර්ශයේ නිසා තමයි දුක කියන දේ ඇතිවෙඩි. එකයි පස්සම් පටිච්ච කියලකිව ස්පර්ශය නිසා තමයි ලෝක යම් කිසි දුකක් හටගන්න නං හටගන්න මෙන්න මේ විදිහට යම් කිසි කෙනක් කියනවා නම්. එයා ඔොත්තවාදීචේව භගවතා භාගතුන් වහන්සේ විසින් කියන ලද්ද. ඔොත්තවාීචේව භගවතව වස්ස භාගතුන් වහන්සේ විසින් කියන ලද්ද එ පරිදිකොට කිව්වෙෙක් බවට පත්වනවා. බුදුරජාන්සයම් විදිහකටද දේශනා කළේ පරිදිකොට කිව්වවෙෙක් බවට පත්වෙනවා. එතකොට නැච භගභගවන්තන් අභහෝතයන අභාචිකේ භාගතුන් වහන්සේට අභහුතයෙන් අභ්‍ය්‍යායනය කලා බවට පත්වෙෙන්නෑ. ධර්මයට අනුකූලූවක් කිව්වා බවට පත්වෙනක් කොහොමද දුක කියන පටිච්ච සමුපන්න දෙයක්. දුක කියන එක තියෙනවා කියලා දුක තමන් කරගෙන එන දෙයක්වත් අනුම්කරගෙනෙන දෙයක්වත් කියලා කතා කරන්න නැතුව. බුදුරජාණන් වහන්සේ දුක ගැන දේශනා කළේ යම් දුකක් තියෙනවන්නම් මේ දුක කියන පටිච්ච සමුපන්නයි කුමක් ද පටිච්ච කුමක් ප්‍රත්්‍ය කරගෙනද නැතිනම් කුමක් හේතු කරගෙනද පවතින්නේ කුම පටච්ච කරගෙනද පවතින්නේ මේක පවතින්නේ. පස්සම්පටිච්චේ ස්පර්ශය ප්‍රත්්‍යය කරගෙන තමයි මේක පවතින්නේ. එදෝට ස්පර්ශය නැතිනම් දුකේ පැනවීමක් කරන්නේ ස්පර්ශයම් තැනක නැතිනම් දුකේ පැනවීමක් කරන්නට පුළුවන්කමක් ඇත්ති නැහැ. එදොට දැම් මේ ස්පර්ශ ප්‍රත්්‍යයෙන් තමයි දුක කියනදී ලෝකෙ හටගත්තේ. එතකොට මේ සැරුතරන් හස තෞදුරටත් ඒ පිළිබඳව පහැදිලි කල් දෙෙනවා යම් කිසි කෙනෙක් මේ ලෝක අර කර්මවාදී තීර්ථ කියවන තිනම් කර්මවාදී අය හිටිය කියල කිවන. එතකොට ශ්‍රමණක් බ්‍රාහ්මණය ඒ අය කිව්වා සයංකතන් දු කම්පඥඥා පෙන්ති කියෙ කිවන සයංකත දුක් තියනවා කිය තමා විසිං කරපු දෙයක් නමයි විඳින්නේ කිය වන. යම් කිසි කෙනෙක් එහෙම තමා විසින් කළ දෙයක් විඳින්නේ කියලා කියෙනවා නම්. ඔවුන්ටත් සිද්ධ වෙනවා ඉස්පර්ෂ ප්‍රත්තයෙන් එෙනවා කියනදක පිළිගන්න මොකද තද පි පස්ස පච්චා ඒකන්නේ තිස් පරිෂ ප්‍රත්තින්. හිතන්නකු තමන් කරගත්ත දෙයක් නිසාතමයි තමන්ගේින් ජිවිතේයට දුකෙන්න්න කියලා ඒ දුක එනව නං දුකාද ඇවිල්ල තියෙනමකක් නිසාද යම් කිසි දෙයක් ස්පර්ශවීම නිසා ආයතනයකට යමක් ස්පර්ශවෙන් නැත්තං ඒ ස්පර්ෂ නොවන කල්හි ස්පර්් නොවන රූප සද්ද ගන්දරස ස්පර්ෂ ධම්මාදී දේවල් ඇති කල්හි එයට දුකක්ගේන්න පුළුවන්ද යම්දයක් ස්පර්ශවෙන් නැත්. ස්පර්ශය නොනද දෙයක් නිසා කවවත් කියෙනෙකුට දුකක්ගෙන්න්න පුුවන් කමක් ඇත්තන යම් දෙයක් ස්පර්ශය වුණුත් පමණයි දුකගේන්න පුළුවන් කමතියන්නේ. එනිසා යම් කිසිගෙනෙක් තමා දුක හදාගන්න තමන් කියලා කියනවනං ඒ දුකටත් හේතුව ස්පර්ශයමිසක වෙනන් දෙයක් නෙමේ. අනුන් විසි දුක හැදුව කියලා කියනවනං ඒකට හේතුවත් ස්පර්ශයමික වෙනක් දෙයක් නෙමේ එම නතිනන් තමනුත් නොවේ අනුත් නවී දුක හදාගත්තා කියනවනන්ඒට හේතුවත් ස් පර්ශය මිසක වෙනත් දෙයක් න ආකස්මිකව ඉබේ පහල වනා කියලා කියන න දුක් යම් දුකක් ඒ දුක ඉබේ පහලවීමක් කියන ැන ස්පර්ශවීම නිසා තමයි දුකේ එන්න තද පි පස්ස පච්චා කියල කෙන එනිසාත් ඒකත් ඇතිවෙන්න ස්පර් ප්‍රත්ය නිසා ඇතකොට මෙන්න මේ විදිහට යම්ෙනක් ස්පර්ෂ ප්‍රත්ය ඒ නැතුවක ඉබේ හට ගන්නවා කියලා කියව නැතින ස්පර්ශය නැව දුකක් උපදිිවා කියලා කියෙනවා නේතන්ට හානං විද්ජති අන්න එබඳ තැනක් ලෝකයේ තුළ විද්‍යමාන වෙන්නේ නේතන්ට හනං විද්ති කියලා කියන එබඳු තැනක් ලෝකයේ කවදාවත් විද්‍යමාන වන්නේ ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ . එතකොට මෙන්න මේ කාරණාවම ආනන්දු තෙරුන් වහන්සේ අහගෙන හිටිය නැතින ආනන්දුතරන් වහන්සේ ඊට පසුව එතනට වැඩම කරලා මේ කරුණ අහගෙන හිටිය ඊට පස්සේ පසු වෙලාක්කදී බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව දැනුවත් කලාට පස්සේ බුදුරජාණන් වහන්සේ සාදු සාධ ආනන්ද ආනන්ද මැනවී ආනන්ද සැරිුත්තරන් වහන්සේසින් ඇතින සාරි පුත්‍රයන් සින් මැනවිම්ම මේක විභජනය කලා මැනවිම්ම බෙදා දැක්වා කියලා මේ කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ නැවත්ත බුද්ධ භාෂිතයක් ල සත් මේක ස්ථර කරනවා නැතිනම් මේක පැහැදිි කරනවා. පැහදිලි කරලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අත්වන්ද නැතිනම් තමන් වහන්සේ සිදුවුණු සිදුවීම කුත් එත නදති පැහැදිලි කරනවා. මත් මේ විදිහටම මේක දවසක් රජගහනුවර ඉඳල යනකොට යම් තීර්ථකාරාමයකට ගියා. එතකොට මේ විදිහට අන්‍ය තීර්ෘත්තකයෝ මගින් මේ ප්‍රශ්නයේ මේ විදිහට යොමු කලාම මෙන්න මේ විදිහට උත්තර දුන්නක් කියලා ර සැරුත්තරන් වහන්සේ උත්තරදීපු ආකාරයටම භාගතුන් වහන්සේගේ දේශනාවත් වනා කියලා එවෙලා වෙදී. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. එතකොට අනන්ද තෙරුන් වහන්සේ විසින් ප්‍රකාශ කරනවා අච්චරයම් භන්තේ අභ්භහූතම් බන්තේ ආශ්චර්ය සාමීනි අත්භහූතයි. යම් තැනක ඒතේන පදේ බ්ූ අත්තහෝ පුත්තෝ භවිස්සති. එකම පදයකින් මේ සියලුම අර්ථය කිව්වා බවට පත්වෙනවා. යානකෝ බන්තේ ඒසේවත් හෝ විත්්‍යහාරයනෙන උච්චමානෝ ගඹීරෝජේ අස්ස ගම්ඹිහි රව භහස් සෝචාති. එතකොට මේ එකම වචනය මේ ටික කිව්වත් සියල්ල කිව්වා බවට පත්ත නවාඇති මේක ගැඹුරු වූ ගැඹුරු අවභාස ඇති ගැඹුරු වූ සභාව ඇති වචන ටිකක්තමයි මේ කතා කළේ කියලා කියනව. එවෙලා වේදී බුදුරජාණන් වහන්සේ තේන හානන්ද එසෙහින් ආනන්ද, තංචේච්චෙත්ත පටි භාතුූති ඔබට එහිදී මෙසේම වැට හේවා කියලා කිව්වට පස්සේ ආනන්දතරන් වහන්සේ තවදුරටත් ඒ කාරණාව තවදුරටත් බෙදා දක්ව නැතිනම් ඒ පිළිබඳව බදුරජන්හන්සේ තක්ක සාකච්ඡාවරූපයෙන් යනවා ඉතින්ඒ ධර්මකාරණ ටික පිළිබඳව පි ටිකක් මෙතන පටන් විමසා බලමු ය ආනන්දතරන් වහන්සේ සමග සිද්ධ වන සාකච්ඡාමය කාරණාවන් සහ අ මුලින් සැරුත්තරන් වහසේ විසින් විභජනයට ලක් කල අ ප්‍රධානතම කාරණාව සම්බන්ධය නොත්. එතුට සැරුත්තරන් වහසේ එතනදී දේශනා කලයෙුමක්ද සැරුත්තරන් වහන්සේ විසින් පෙන්වා වදාලේ යම් කිසි කෙනෙක් ලෝකෙ දුකේ හට ගැනීම ගැන කතා කරනවා නං ඒ දුකේ හටගනීම සිද්ධ වනේ තදි පස්ස පච්චා ස්පර්ශය නිසා කියලා එතකොට ඒ ඉස්පර්ශය මේ නිසා හටගන්න දෙයක් ස්පර්ශ ප්‍රත්තයෙන් හටගන්න දෙයක් තමයි මේ දුක කියල කියන්නේ එම නැතිනම් ඒ අ ආකාරයන්ට වඩා නිවැරදිව කියවා න නිවැදි කිවයුත් එක් කිවයුත්තේ. ස්පර්ශ් ප්‍රත්තයෙන් සිදුවන දුකේ හට ගැනීමක් පිළිබඳව. එකෝට මේ ස්පර්ෂ් ප්‍රත්තයෙන් ඇයි දුක හට ගන්නවා කියල කියන්නේ. ස්පර්ශය නැතුව දුකේ හටගැනීමක් නෑ කියල කියන්නේයි. මෙතනද ස්පර්ශ ප්‍රත්තයෙන් දුකේ හට ගැනීම කියලා කියන්නේ. අපි යම් කිසිද්ධයක් විඳිනවනං අපි විඳින්නේ ඒ ස්පර්ශ ප්‍රත්්‍යයෙන් හටගත්ත වේදනාවක්. වේදනාව ස්පර්ෂ ප්‍රත්තයෙන් උපදින්නැතෝ වෙන උපදින්නට වෙන හේතු නෑ. එක තමයි පලවෙනිම කාරණාව. වේදනාව කියන එක ස්පර්ශ ප්‍රත්්‍යයෙන් උපදින්නඇතෝ වෙන උපදින්න හේතුනෑ ඇහැට රූප කවදාවත් පේ නත්තං ඇහට රූප පේ ඇැති මනුස්සෙකුට පෙනීම නිසා එන දුකක් කවදාවත් ඇත්ති නෑ. පෙනීම නිසා එන දුකක් එයාට ඇත්ති නෑ. එතකොටට කෙනෙකුට සද්ද ඇහෙෙන් නැත්තන් සද්ද ඇහීම නිසා එන දුකක් එයාට ඇත්ති නෑ. ගඳස් සුවන්ද දැනෙන් නැත්තං රස ැන නැත්තං ස් පර්ෂ දැනෙන් නැත්තං අරමුණු දැනගන්න බවක් නැත්නං ඒ කිසිම තැනක පණවන්න පුළුවන් කමක් නෑ හුට දුකේ නවා කියලා නිසා යම් සි කෙනෙකුට දුකේනවනන් දුක එන්නේ ස්පර්ෂ ප්‍රත්තයෙන් ස්පර්ශය මූලික කරගෙන.ඒ හැන දැන් ඇහට යමක් ස්පර්ශය වනාට පස්සේ තමයි ඒ හොඳ හෝ නරකවස්සයෙන් අපි හිතිං විශ්ලේෂණය කරගන්න ස්පර්ශ නිසාන. එතොටඒ විශ්ලේෂණය කරගත්ත නිසා එක නරකයි කියලා අපි දුකක් විදිිනවන්නම් මේ හොඳ ැති දෙක් කියලා අපි විඳනව වන්න දැන් කෙනෙකුගේ මරණය හමුවයි අපට ඇස් දෙකට පේනකොට ඒ ගෙන දුක් විඳ එකට කියෙන ස්පර්ෂ ප්‍රත්තයෙන් අපි දුක විඳදින්නේ කියලා. එක ස්පර්ශය නිසා ලැබෙන ස්පර්ශය නිසා විඳින දුකක්. එතුවට දැන් ඒ පේන රූපේයට අනුසාරයෙන් පේන රූපයට අනුරූපීව අපි ලබාගන්න ස්පර්ශ ප්‍රත්තයෙන් හටගන්න දුකක් පිළිබඳොත් තමයි අපි කතා කරන්නේ. එතොට ඒ විදිහට ස්පර්ෂ ප්‍රත්යෙන් හටගන්න දුකක් ගැන අපි කතා නොකලෝොත් අපිට දුක ඇතිවෙන්න වෙන හේතු කතා කරන්න පුළුවන්කමක් ඇත්ත. මකද ආයතනයක ඩස්පර්ශය වන දේ ගෙනෙක්කො කනට හෙන දෙයක් අනු අපි හටගන්න දුකක් ගැන කතා කරනවා. තැන් ඇස්පේන් නඇතිගෙනෙක් වෙන්න පුළන් යාට මේ විදිහදේවල් පේනවා කියන එක ගැන කනෙෙන් අහන සද්‍යයක් කරභයාට නොපෙනනීම ගැන දුක් තියන්නට පුළන් ඒත් අරවිදිහධයක් ස්පර්ෂ ප්‍රත්තයෙන් එබඳ අරමුණක් හෝ ස්පර්ශවීම තුළ තමයි එයාට දුක කියනදේ ඇතිවෙන්නේ. එතකොටට ඒ දුක කියනදේ ඒ විදිහට ඇති වෙනකොට මේ එතනද අපිට තේරුම් ගන්නට සිද්ධ වෙනවා. ස්පර්ශය මූලිකරගෙන ස්පර්ශය ප්‍රත්්‍ය කරගෙන කොහොමඳ ජීවිතයට අපේ ජීවිතයට දුක කියනදේ ගලාගෙන ඇවිල්ලතියෙන කියලා. එකයන්නේ පිනතුන අපිට හරියට තේරුම් ගන්නට මෙතන මේ ස්පර්ෂ ප්‍රත්තයෙන් දුකේෙනවා කියන එක ඇතුළේ ප්‍රධාන කාරණා කිහිපයක් අපිට දකින්න පුළුවන් කම තියෙනවා. එකන්නේ මේ ටිකක් අපි පැතිරුුණු දෙයක් හැටට සාකච්ඡාවට බඳුන් කළ යුතු රණවා. මොකද ස්පර්ශය කියලා කියනකොට ස්පර්ශය තුළ, පවතින සිදුවන දෙයක් තියනවා ස්පර්ශය තුළ සිදුවන සිද්ධාන්තයක් තියෙනවා එවගේම ඒ ස්පර්ශය පිළිබඳව නිමිති තියෙනකොට අපි දුක උපද්ද ගන්න බවකුත් තියෙනවා වෙන මේ මේ කාරණ දෙක අපි හරියට විශලේෂණය කරගන්නට අවශ්‍යයි එකනදැ ස්පර්ශය නිසා හට ගන්න දෙේකුත් තියෙන එවගේ ස්පර්ශය තුළ නිමිති හමුුවීම නිසා ස්පර්ශය පිළිබඳව අපිට ඇසුරු කරන්නට දේවල් හමුවනකම නිසා. අපි පුද්ගල බා පුද්ගල භාවයක් උපදෝගෙන පුද්ගල බවින්යේ දේ ඇසුරු කරන නිසා, අපිට අරකපු දුක්කදෝම නස්ස විඳන්න වෙන බවපුත්තියනවා. එතෝට අර ස්පර්ශය ප්‍රත්තයෙන් උපදිනවා කියන තැනදී. එතන ස්පර්ශය කියන එක එක තැනකදී සංකත දුක්ක ලක්ෂණය අපි තේරුම්ගතයුතුයි. අනිත් තැනදී අපි ජීවිතයට එන දුක්ක වේදනාව පිළිබඳව එෙමනැතිනං අපි ජාති ජරා මරණ කියල අපි විඳන අද සාමාන්‍ය ලෝකය තුළ අපි විඳින දුක්කවේදනාව පිළිබඳව අපි හඳනාගතයතුයි. එතවට මේ කාරණාව අපිට එක මක්කිව පැතුරුණුයක් හැටියට අපි තේරුම් ගන්නටවෙන ස් පර්් ප්‍රත්තියෙන් අපි දුකේනවා කිව්හම ිට මේක බෙදා දක්වන්නට පුළුවන් ඇතිනම් කතා කරන්නට පුළුවන් පැති කෙහිපයක් තියෙනවා. ඒ තමයි ඔය කතා කරපු මූලික කාරණ දෙක දැන් දුක කියන එකෙන් අපි කෙනෙක් හිතනවන්නං මෙකන මූලික වස්සයෙන්ම සංකත දුක්ක ලක්ෂණය මුළු සමස්ත සංකත දාතුවයි කියලා කියනවනම් ඒ ඒ සංකත දහතුව කියන තැනදී ඒ දු හටගෙන තියනෙත් ස්පර්ශ ප්‍රත්යේම තමයි ඒ දුක හටගෙන තියනෙත් ස්පර්ශ ප්‍රත්ථයීම තමයි කිය නෑ මෙතැන දුක තියෙන්නේ කෙනෙක් පිරික් හබලකටයාට පේනවන ජරාමාරණම අපි විඳන වේදනාත්මක දුක ගැන කතා කරන්න කියලා අපිට පේවන ඒකත් ස්පරිෂ් ප්‍රත්වයෙන් තමයි. දැන් මෙන්න මේ කාරණ දෙක අපි බෙදල අපි තේරුම්ගන්නට අවශ්‍යයි. හේතුව. මේ කාරණාව තේරුන් ගැනීම මතම අපිට නිවන හෝ සසර කියන කාරණාවදේ විද්‍යමාන වන නිසා. දු තියනවද නැද්ද කියන ද ේ විද්‍යමාන වන නිසා. නිසා ැන් අප සාමාන්‍යෙන් අපි නිධන්තරයම සමීපස්තව කරුණු කතා කරන නිසා ම වැඩි වෙලාවක් ගන්න නැහැ මේ කාරනාව ඔබට තවදුරටත් වඩා තවුරු කරන්නට විස්තරාත්මකව පැහැදිලි කරන්නට ම හිතනෝ ගොඩක් ධර්මදේශනා ශ්‍රවණය කරන පිරිසක් මෙතැන ඉන්න කියලා. දැන් අපිට ස්පර්ෂ ප්‍රත්යෙන් දුක උපදිනනා කියන කොට දැ. පලවෙනි කාරණාව සංකත දුක්ක ලක්ෂණය තියෙන තැන ගැනපි කතා කළො අපිට පේනවා ඇහැට වර්ණරූපයක් ස්පර්ශවෙනවා වර්ණරූපයක් ගැටෙනවා එතට එතනට ඇස පිළිබඳව පවතින නැසන් ඇසෙහි හටගන්නන්නේ හිතට අර රපය පිළිබඳව දැන ගන්නට පුලුවන් කම තියෙනවා ද මෙතනදි තියෙනව තුන් දෙනාගේ එකතුව කියන තැන ස්පර්ශය කියල දෙයක් තින සංගති පස්සෝ කියන තැනදි මේ තුන් දෙනාගේ එකතුව කියන තැන මෙතන තියෙනවා ස්පර්ශය කියල දෙයක් තුන්දනගේ එකතුවස් පර්ෂයයි කියලා කියන දේ නිසා තමයි වේදනාව කියල දෙයක් අපිට උපදින්න වේදනාව තියන දෙයක් තමයි හඳුනාගන්නේ හඳුන්න දෙයක් පිළිබඳ උත්තමයි චේතනා ඇතිකරගන්න නැතිනම් සිතුවිලි ඇතිකරගන්නේ එතකොට ඒ සිතුවෙලි ඇතිකරගන්න තැන තමයි නැතින විතර්ක උපදෝගන්න තැන තමයි අපිට ඊට පස්සේ දුක උපදින්නට හේතු ටික තියෙන්නේ. එතකොට දැම් මේක සම්පූර්ණෙන්ම අපට ිලක් ඇතුවූ පේනවා පළවෙනි තැනදි දුකෝපදින තැනක්කා වෙන පළවැවෙෙන තැනද විර්කපදින තැනක්කා වෙනෑ කියලා. එතට එතැනදි සිද්ධ වුනදේ තමයි අර තිනම් සංගති පස්සෝ කිය පු දේ නැතිනම් තුන් දෙෙනෙකු එක තුවක්කුන් එකතුව ස්පර්ශයක් ලෙස අපි හඳුනාගත්ත. ඇහැට අනාත්ම වර්ණරූපයේ පතිතු වනාට පසේ ඇසැට යම් විදිියකට ද වර්ණ රූපය පතිත කරගන්න පුළුවන්කම තිබුණේ අන්නේ ඇසේ සභාවය අනුව අපේ රූපය පිළිබඳව විශ්‍රේෂණය කළ දැනගන්න කොටට ියකට කියයන චක්කු විඥ්‍යානය කියලා මෙන්න මේක දර්ශන කෘත්තය සිද්ධ කලා තියෙනවා පැෙනීම කියනද අපිට හදල තියෙනවා නැතිනම් දෙත්හ කියන ස්භාවය දකින බව කියල බව අපිට හදල තියෙනවා. දර්ශන අර්ත්ථය සිද්ධ කල තියෙනවා. එදට මෙන්න මේ දර්ශ නාර්ථය නැතිනම් දකින බව කියන එක රූප දකින බව කියන එක මෙතනද සිද්ධ වනේ කුමක් නිසාද ස්පර්ෂශ ප්‍රත්ති. ඇස් පර්ශය නැත්තම් මේක වෙන්න හැනේ ැ නැතිවුණනං රූපය හිතට කෙලින් ඇැවිල් ස්පර්ශයවෙන්න පුුවන්කමක් තිබුණ නෑ. එවගේම රූපය තිබනේ නැතිනම් ඇස කියනදේ පණවන්න පුළුවන් කමකුත් නැහැ එතකට යනුව දැනගන්න පුළුවන්කමක් තිබුණෙත් නැෑ. එවගේ මෙතන හිත ඇතිවුනේ නැති නං චක්කු ප්‍රසාදය බිඳී ඇයි කිසිම ආකාරයකින් එතන දැනගන්නට පුළුවන් කමකුත් නෑ. ගොට මේ තුන් දෙනෙකුගේ එකතුව එකතුව තුළ ඒ ස්පර්ශය තුළ තමයි අපි ඊට පස්ස ඊට අනුරූපව අපි හිතින් ඒ කරුණ ඔසවා අරගෙන අරමුණු කරමින් ඒකට ඒ පිළිබඳවා අපි හිතමින් ඒ විතර්කනය කරමින් නැවත්ත ඒක මනසිං අපි ආශ්‍රවයන්ගේ ඇසුරු කරගනිමින් අපි කෙලෙස් සුපදෝගන්න තැට යන්නේ. එතුවට ඔන්න ස්පර්ෂ ප්‍රත්්‍යයෙන් මේක සිද්ධ වෙන කියනකොට මෙ තමයි පලවෙනි අවස්ථාව අපි තේරුන්ගත යුතු ස්පර්ෂ ප්‍රත්්‍යයෙන් මේක සිද්ධ වෙන කියන මේ ස්පර්ශ් ප්‍රත්තය ැතින මේ මේ මෙතනින් එහටර විතර්කනය කිරීම් කිසිම දෙයක් ඇත්ත හ දුක පනවන්නට එතන පුළුවන්කමක් ඇත්තන හැ එනිසා ස්පර්ශ ප්‍රත්තයෙන් අපිට දුක ඇති වෙනවා ස්වර්ෂ ප්‍රත්්‍යයෙන් දුක ඇති වෙනවා කියනකොට අපි මෙතනති අර අර මට්ටමේ තියන දුක ලක්ෂණ අපි ේරු ගන්නට එතන තියෙන සංකත දුක්ක ලක්ෂණය සංකත කියලා කියන්නේ මේ ධර්මා හේතු නිසා හටගත්ත දේවල් කියන එක ඇහැ කියන එක හේතු නිසා සකස් වුන දෙයක් අවිද්‍යාව කර්මය තන්හාව ආහාරය කියන මෙන්න මේ හේතු නිසා තමයි යහැකයන එක හැදිල යෙනෙ. එසේ හැදුුණු ඇහැට තමයි රූප ගැටනේ. එතනට තමයි හිත යොමුූ එතට මේ හේතු ප්‍රත්ථ්‍යයන්ගෙන් හටගත්ත දෙයක් ඒ ේතු ටික අනුව මේ දේ වෙනස්සෙලා යන වේ නිසා විපරිනාාමය අනිත්‍යතාවයක් තියෙන තවිදිගින්කුව නිරෝධය ස්භාවකොට පවතිනෝ. නිරෝධ දම්මන් කියල කියන චක්කුන් නිරෝධ දම්මා මේක? රෝදෙ භාවකොට පවතින දෙයක් විරාග දම්මන් කියෙලකිෙන මෙත නොවැැලීමේ ස්වභාවකොට පවතින දෙයක් තියෙන් ඇහැ කියන එක අතහර්ථය විරාග ධම්ම නිරෝධ ධම්ම ස්වභාවයක් නොවැලෙන සභාවයක් තියන්නේ මොක දැලන්න දෙයක් මෙතන පනවන්න එක දෙයක් ලැබෙන්නේ නෑ අපිට එතකොට මෙන්න මේ හේතු පල දහමක් මෙතන දි කතා කරන්නේ ද සමහර වෙලාවට මේ කාරණාව පිළිබඳව සාකච්ඡා කරනකොට ඇතැම් ලාවට කාරණාව පිළිබඳවෝ වටහාගන්නට බැරිකම නිසාද අපි දකින ඇතැ වෙලාට කෙනෙක් දෘෂ්ටිගත් වෙන මේ කියන්න එලියේ රූපේ නෑ කියලාඒම නැති අපි දකින චෝදනාමොකහෙන් කතා කරනවා අප එළිය රූප නෑ කියල මේ කියන එලිය මොකක්වත්ම නෑ කියල කියන්නේ කියෙල් නැ මේ කියන්න එළිය රූප නෑ කියල දෙයක් නෙමේ මේ කියන්න එලී ඔක්කෝම තියෙනවා තියෙන රූපටි අපි මෙහේ හදාගෙන බලනවා කියනෙකුත් නෙම නි කියන කාරණාව තේරුම් ගන්න මෙතැනද මේ පැහැදිලි කරන්නේ මේ ඇස ඇතිකල් හි විතරයි අපිට පෙනෙන රූපේ පණවන්න පුළුවන්කම තියන්නේෙ ඇස ඇතිකල්හි ඇස ඇතිකල්හි කියලා කියන්නේ ඇහැ හටගන්න වෙලාට එවෙලා රපේ ගැටන රූපේ ගැටනකොට එතන හිත යොම වී තිබුණට පසයන්න අපිට රූපය පිළිබඳ දැනගන්නට පුළුවන්කම තියනවා දැන් ඇස උපදිින් නැතුව ඒ රූපය එහි තියනවා ැ පද ැතුව ඒ රූපේෙ තියෙනවා කිය හෙනෙක්ව්වොත්.ඒ තියන රූපය අපි විඳින්නේ අපි දැනගන්නේ මොන ආයතනයද. බුදුරජාණන් වහන්ේ ලෝකයේ පිළිබඳව විවරණය කළේ බෞ්තික තත්ත්වය තුළ ඉඳල කියන තැනකි නෙමේ බෞතිකත්තේයට හිල්ල නෙමේ ලෝක පිබඳ විවරණය කළේ ලෝකය පිළිබඳව විවරණය කළේ ආද්‍යහත් මේක තැනක ඉඳලා. සාතමයි යම්කිසිකෙනකුට ඇස තියනවන්න රප තියන වන්න චක්ක වි ඥාය තියෙනවන තමයි ලෝකේ තමයි ලෝක ප්‍රඥ්තිය කෙ දේශන කළ එට ලෝකයේ හටගැනීම කියන දේගෙන බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ එගන මේ ලෝකෝත්තර දර්ශනයට අදාළවමින් ලෞකික දේශනාවන් පටලගන්නටපා මේ කියන්නේ ලෝ ලෝකෝතර දේශනාව සම්බන්ධය එතු න්නේ ලෝකෝත්තර අර්ථයක් ත්පාධනය කනකොට එක මතු කරල දක්වනකොට බුදුරාන් වහසේ එතැනද දේශ කරන්න හැමවෙලා ඕකදම. තමා තුළ හටගනු ලබන ලෝකයක් ආතන ලෝකයක් පිළිබඳ. එතකට ඇස ඇතිකල්ලි තමයි යාට රූප ලෝකය ගැන කතා කරන්න පුළුවන්කම තියන්නේ. ඇහට ගෝචර නෝනත්්‍යයම් රූපයක් ගැන. එතනට හිත නොයිද තිබුණ අංයම් රූපයක් පිළිබඳ කතා කරන්නයටට පුළුවන්කමක් ඇත්තේ නෑ. කොච්චර ලෝකෙ රූප තියනවවා කිය කිවත් ඒ රූපේ එයාට ගෝචරනෑ එයාට ඒ රූපය. එයාට රූපය බොරුවක් එනිසා මේ කාරණාවි තේරුම් ගන්න ඕන මේ එලිය තියනවාවද නැද් කියනක ගැන නෙ මේ කතාව කතා කරන්න ඔබට රූපය අම්බුනි කොද කියලා මේ ප්‍රශ්නයට උත්තරේ තමයි මේ කතා කරන්න නැතිනල් එලිය නෑ කියන්නට නෙමේ එලිය තියනවා එතියනෙ කොයි වෙලාවටද ඇස ඇතිකල්හි ඇස හටගත්ත නං හටගත්ත ඇහැට වර්ණ රූපය පතිත වෙනවාඒවර්ණ රූපය ආපාත්තහාගම වෙන එනිසා බාහිර ආයතනය කිය කියනකට බාහිටින් සබන්ධ ආයතනයේ එදොට එහැ පිළිබඳව තියෙන හිතින් බාහිර රූපය පිළිබඳ ඇනගන්න පුළුවන්කම තියනවා. එතකොට ඒ මටමේදි විතරයි රූපය ඇසුරුවන්න මට්ටම්ඒ මටමේ විරයි රපය ඇසරුවන්න මටම මෙතකොට හි කෙනෙක් හිතන්නට පුළුවන් එද දැන් අතීත රූප ගැ අපි හිතන්න කිය දැන් ඔබට රුවන් ඇලිසෑ සිහිපත් කරගන්න පුුවන් කම තියරක් දැරුව ඇලිසෑය කියල ඔබ සිහිපත් කරගන්නේ යම් කිසි වෙලාවක යම් අවස්ථාවක ඇසන් දැකපු රූපායතනය මිසක ඔබ සිහිපත් කරගන්න ඔබ කිසිම කල් එක නොදැක්කපු දෙයක් ඔබට සිහිපත් කරගන්න පුළුවන්කමක් නෑ එනිසා ඇසන් දැකපු දෙයක් පිළිබඳව තියන නිමිත්ක් තමයි දැන් ඔබ ඒ රූප නිමිත්තක් ඒ රූපාආරමණයයක් තමයි දැ හිත නැත අරමුණකරන්න එතකට දැන් එනිසා මේ දේවල් ලෝකෙ තුළ සත්‍ය වසයෙන්ම එළිය තියෙනවා කියල කියනව මේ එහෙම කතක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර තිය ස්පර්ෂ ප්‍රත්තයෙන් හටගන්න දෙයක් ස් ර්ශ ප්‍රත්තෙන් ටගත්තනං ස්පර්ශෂ ප්‍රත්තයෙන් හටගන්නදේ ස්පර්ෂ නිරෝධයෙන් නිරුද්ව වෙන. ඇ බින්දිලග රූපේ නැතිවලගයොත්ේ හිත ැතිවෙලගියොත් එතන දර්ශන කකෘත්්ති තියන පුළුවන්ක්මක් ඇති නෑ. එ පැනීම කියන දේතන නැතිවවෙලායන ඇතින දර්ශන කකෘත්ති කියන තනද නැතිවලයන පඒන බ පේනද එතනද නැතිවෙල නෝ. මේ කතා කරන්නේ තාමාපි ස්පර්ෂි ප්‍රත්තයෙන් දුක හටගන්නවා කියන තැනද දුක උපදින තැන මෙන්න මේක තමයි පින්නතුනේ දුක කියන එකේ සංකත දුක්ක ලක්ෂණය කියන කොටස. සංකත දුක්ක ලක්ෂණය. සංකත දුක ලක්ෂණය කියලා කියන්න මෙතන දි දැම්ම හේතු නිසා සකස්වෙන නිසා තමයි මේක සංකත දුක්ක ලක්ෂණය කියලා කියන මෙතන දුක අර වේදනාත්මක දුකක් නෙමේ මගේ හිතට හරි දුකයි මගේ කයට හරි දුකයි කියන තැන නෙමෙමේ. මේ සංකතයි ධර්ම හේතු නිසා සකස්ව වෙනවා එ හේතු නැතිවෙනකොට මේක නැතිව වෙන නිසා. හේතුවට අනුරූපීව මේ දේවල් වෙනස් වෙන නිසා මේකට කියනව දුක පරිින්න්නේ යැයි නුවනින් අපි මේ පිරිසිඳ දැක්ක යුතුයි. මෙතන තියන සංකත දුක්ක ලක්ෂණය. සංකත දුක්ක ලක්ෂණය. දැ මෙන්න මේ සංකත දුක්ඛ ලක්ෂණයක් පවතින තැනක මේ සංකත ලක්ෂණය නොදන්නාකම නිසා. නැතින මේ සංකත සංස්කාරය අවබෝධ කරගන්න නැතිකම නිසා. තවිදිීගේත් ස්පර්ශ ප්‍රත්ථයෙන් මේ සංකත දුක. හටගන්න බව දකින්නේ නැති නිසා. ඉස්පර්ශ ප්‍රථ්‍යය මේ දුක උපදින බව තේරුම්ගන්න නැතිකම නිසා අපි මොකද කරන්නේ. අපි අ ස්පර්ෂ ආයතන වෙත නැවත මනසිං නැබුරුවෙනවා. ස්පර්ශආයතන වෙත නැවත මනසිං නැබුරුවෙනවා. කොමද නැබුරු වෙන්නේ ඇහැ පැත්තට රූපය පැත්තට චකු විඤ්‍යාණය පැත්තට අපි නැවත නැවත තමන්ගේ හිතින් නැබරුවෙන ටිට ෝක තුළ ඔන්න දැ රප තියෙනවා කියල සංකල්පනාවක්තින ඒ දක පුදේ අපහු දකින්න පුුවන් දැ ොහොතක කලින් දැක පුදේ නැවතදකින්න පුළුවන් අකම තියවා. දැන් අන්න ඔහොම මනසක් තියෙන කෙනාට තියන එන මිනිස්සු ඉන්නවා ජීවත්්‍යනෙන මිනිස්සු ඉන්න ජීවත්වෙන මිනිස්සු ලෙඩවෙනවා ජීවත්වෙන මිනිසු මරණයට පත්තින ලෝකිිතුල අපි කැමතියක්ක මැති දේල් තියෙනවා ඒදේවල් වෙනස්සනවා අන්න දැන් දුක්විඳන්න පුළුවන් මනසක්කපිට නිර්මාණය කරගෙන තියනවා. දැන් මේ දුකම කත්. මේ දුක අර අපි සංකත දුක තිබුණන තැනක නතින් දුක්ක ලක්ෂණයක් තිබුණ තැනකපි මානසිකව උපද ගන්න දුකක්. සමහරිට කායකව අපිට යම් ප්‍රත්ථයකෙන් රතු හෝ යම් කිසි විපර්යාසයක් නිසා හෝ තව කෙනෙකුගේ පීඩාවක් නිසා හෝ අපිට කායික දුක් දැනෙන පුළා ඒ දුකක් තැනෙන තැනක දවුණත් අපි හිතන්නේ කාටද මේ ජීවත්වෙන මට තමයි මේ දුකාවි. එතොටඒක සත්වේගේ පුද්ගලේග දුක් බවටත් වෙලා දැන් ඔන්න. ජරාදුක ව්‍යාධිතුක මරණ දුකා අපට දුකක් විදිෙහිට අද විඳින්න පුළුවන් කමතියනවා. ප්‍රියවිප්‍රයෝග දුකා අප්‍රිය සම්ප්‍රයෝග දුක්ක කැමතිදේ නොලබීම යම් පිච්චන්න ලබති කියල කිය ඒ දුක් අපිට අද විඳින්න පුුවන් කමතියෙන් ඇයි. අ ස්පර්ශ ප්‍රත්තයෙන් හටගත්ත සංකත ධර්මතාවේ පිළිබඳව නොදන්නාකම නිසා අපි හිතනවා ඒ පැත්තේ යම් යම් දේවල් පවතිනා කිය පැත්තේ අම්යම්දේවල් පවතින රූපය පැත්තේ මෙ මානසිකව ඇති කරගන්න ඒ ධර්මතාටික අපිහිත් නව හැතයෙන රූපයේ තමයි මේ දැනගන්න හතයෙන රූපය තමයි දැනගන්න හෙතයෙන සද්දය තමයි දැනගන්නේ එක එලියේ තිබුණ දෙයක් හැටියට අපිඒක් පැත්තට නිමිතීතුරු කරනවා එදකොට අපිට මේ සත්වයාගේ සද්ිමි කුරුල් එකකුගේ සදධයක් හහින්. අප නිමිති ඒ පැති ඉතුරු කල් තියනවා දැන් අපිට පුළන් ආපහුවේ බ්දය හන්න මේ හවලාගේ කටහඬ තමයි අපිට එහෙන්නේ. මෙ තියෙන්නේ අපි ඊය දැකපු කෙනා මේ ඉන්නේ මේ අපි ගොඩ කාලයයක්තෙ සේ අඳුන ගත්ත කෙනයින මේ විදිහට අපි තමන්ගේ හිත පැත්තෙන් අපි දැනගන්න දේ අප දකිනවාොහ තිය ද ැටියට දර රූපේ පැත්ති යෙන දේල් හට. එක අපි නිමිටි ඉතුරු කරනවා හැම වෙලාවකදිම අර ස්පර්ෂ ආයතන ටික පැත්තේ. නිිමිති තුරන ස්පර්ශායතන ටික පැත්තේ දැනයාට මකක්ද වෙලා තියනෙ එයාර ආයතන හයේ නිරෝධය අපි වන නිරෝධ දම්මන් කියලා ඇහැකිෙනක යතන හයේ නිරෝධය සාක්ෂාත් කළේ නැහැ එනිසා එයාට ඇහැ තියන කෙනෙක් වෙලා. එනිසා යාට රූප තියන කෙනෙක් වෙලා එනිසායාට හිත තියන කෙනෙක් වෙලා රූපයට ගැන හිතල දැනගන්න පුළුවන් කෙනෙක් වෙලා. එයාට ඇහැ තියනවාද යට රූප යවා දැ යට චක්ක විඥාන යෙන ටික තිබොත්ම කහද කියන්නයට ලෝකේ තියෙනවා ලෝකේ තියනවා කියලා කියන අද ඔබට ඇසුරු කරන්න පුළුවන් සමස්ත ලෝකයක් ඔබට තියෙනවා අන්න දැන් ලෝකය සහ ලෝක ප්‍රඥ්ඥප්ති තියනවා ලෝකෙ ස හෝක ප්‍රඥපති ලක ප්‍රඥපති කියල කියන ලෝක කියැන ඔබ තියෙන සහ නිමිති වන්න මේ වගේ මේ තියෙන දේවල් මේ ගස් කොළම් මිනිස්සවෙන්න යනවාහන තියෙන අපිට හැසිරෙන්න්න පුළුවන් යන්න එන්න පුුවන් ලෝකයක් දැ අර විදිහේ යථහාර්ථයක් තියෙන තැනක. අපිට ඒ ආයතනයේ හිස්වෙන් නැතිකොට. ඒ ආයතනය තුළ සුඥතාවයක් නොපෙනෙනකොට. අපිට ඒ ආයතනය කියන දේ සත්ව පුද්ගල නිමිතිවලින් පිරිල පේනකොට. අපිට පුළුවන් කලින් දැකපු දේවලා අය දකින්න එතකොට ඒ දේවල්ල විපරිනාමේ දැකළ දුක් වෙන්න අනේ අම්ම වයසට ගිහිල්ල දරුවවා ලෙඩවෙලා අපි කැමැති අය මරණයට පත්වෙනවා කැමති අය ලෙඩවෙන අපේ ජීවිතයට පිනතුනි දුක ගලාගෙන එන විදිහක් අපි හදාගෙන තියෙනවා. දැන් එතකොට ඒ දුක හැදුනේ කුමක් නිසාද කිය ඇහුවොත් අ ස්පර්ෂ ප්‍රත්තයෙන් හටගත්ත ධර්මතා ටික නොදන්න අවිද්‍යාවත් මූලිකරගෙන අපි ඔන්න දුක උපදගෙන තියෙන දැ ඒ ස්පර්ෂ ප්‍රත්තයේම තමයි. එදට දැන් අපි මෙතන දී එකයිවන් දුකේ ඇතිවීම කියන කාරණාව කොටස් දෙකට බෙදල මේ කාරණාව විග්‍රහ කරන්නට ගිය සංකත වස්සයෙන් පවතින දුක්ක ලක්ෂණ ටිකක් යම් තැනක පවතිනවා ඒ දුක්ක ලක්‍ෂණ ටික පවතින තැනක මෙන්න මේ විදිහෙ වැරදි විදිහට උපද්ද ගන්න ද දැක්මක් නිසා එකන විඤ්ඥානයට ඇස ඇසුුවෙනකොට හැත්ත නිමිති තියෙන කියෙ ඇසුර වෙනකොට විඥ්‍යානයට රූප ඇසරු වෙනකොට ඒ පැත්ත නිමිති තියෙනව කියෙ ඇසුරු වෙනකොට විඥ්‍යානයට වි්ඥානයේ ඇසුරු වෙනකොට ඒ පැත්ත නිමිති තියනවා කියල විඤ්‍යානයට විඥ්‍යානයේ ඇසරු වෙනකොට අන්න ඒ අවස්ථාවලදි පින්නතුනේ අපිට තමන්ගේ සිත තුළ උපදින ආශ්‍රව ධර්මතා ටික වර්ධනය වීම තුළ නැවත නැවතත්යාගේ ලෝකේ තුළ වාසේ කිරීම සිද්ධ වෙනයටකට ඇයට දුකවපද ගන්න පුුවන් කායික මානසික දුකවපද ගන්න පුුවන් බූමිය සැසී තිබෙනවා. එතුට මෙන්න මේ කියන ආකාරයට අපිට ලෝකයේ තුළ අද විඳන්න අපි පවතින දුකක් ගැන අපිට කතා කරන්න පුුවන් කමතියෙනවා දැන් මේකට හේතුවම කද මෙන්න මේ ස්පර්ෂ ප්‍රත්්‍යයෙන් මේ කිපදීම ඒකට සංකත ලක්ෂණයේ පිළිබඳ නොදන්නාකම නිසා දුක්ක ලක්ෂණය නොදන්නාකම නිසා අරවිදිේ දුකක් උපද්දගින් තියෙනවා. යම් කෙනෙකුට මේ දුකෙන් නිදහස් වවෙන්න ඕනනම් යම්කිසි කෙනෙකුට මේ දුක කෙලවර කරන්න ටවශ්‍යනක් එකදුකෙන් නිදහස් වෙන්න ටව්‍ය. දුක කෙලවර කරන්න ටවශ්‍ය කෙනාමකද කළ යුතු වෙන්නේ. යම් කිසි කෙනෙකුට ඕනනං මේ දුක නැති කරලා දුක කෙලවර කරන්නට එක නා මොද ක යුතුවෙ. <Sess> ි කිය දු කාරය සත්‍යය අවබෝධ කරගන්න ටඕන කියෙන දු කාරය සත්‍ය අවබෝධ කරගන්න ඕනි කලකෙන අර දුක පිළිබඳර සංකත දුක්ක ලක්ෂණ ටිකයා දැක්ෂන මකදවෙනි ඒ සංකත දුක ලක්ෂණ ටිකයා ප්‍රතිවේද කලා නන්න තිය සංකත දුක්ක ලක්‍ෂණය එයා හරියට අවබෝධ කරගත්ත නං අන්න ඒ පුද්ගලයාට අරවිදිහට කායික මානසික වසයෙන් ඇති කරගන්න පුද්ගලයින්ට පැමිණෙන දුක අනපාධේ යන අවබෝධ කරගෙන තියෙනමකද ස්පර්ශ ආයතනහයේ නිරෝධ සංකත ධර්මයන්ගෙන් නිරෝධ ලක්ෂණයා අවබෝධ කරගෙන එතකොට අ ඒ දම්මා හේතු හබවා තේසන් හේතු තතාගත්තුව කෙල්කිදැන් ේතු නිසා හටගත් තනම් ඒ හේතු නිසා හටගත්ත ධර්මයන් උපදින්න හේතුව බදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා තේ සංචයෝ නිරෝධ හච ඒ ඒ හේතු ධර්මයන්ගේ නිරෝධ කිරීම තුළ පලය නිරෝධයට පත්වෙනවා. එට දැන් අපි දැක්කම මේ කායික මානසික දුක ආවේ අරංකත ධර්මතාටික පිළිබඳව නොදන්න අද්‍යාවත් නිසා ඒ අවිද්‍යාව නිරෝධ කිරීම තුළින් සංකත ධර්මතාවන්ගේ තියෙන දුක්ක ලක්ෂණය අවබෝධ කිරීමෙන් විද්‍යාව උත්පාදනය කිරීම තුළ දුක්ක නිරෝධය සිද්ධ වෙනවා කියලා. දුට මෙන්න මේ විදිහයට අපිට ප්‍රායෝගිකව මෙතනදී යම් දර්ශනයක් තියෙනවා තේරුම් ගන්න. එට අ සංකත දුක්ක ලක්ෂණයේ තමයි අපි ප්‍රතිවේද කළයුත්තේ ඒ ප්‍රතිවේදම තමයි සලාහිතන නිරෝධය කියල න. ස්පර්ශායතන හයේ නිරෝධය කියල ැන වෙන කක්නෙමයි අර සංකත දුක්ක ලක්ෂණයේීම අවබෝධ කරගන්න හටයි අ ස්පර්ෂ ප්‍රතින් උපදින ධර්මතාටික ස්පර්ශ නිරෝධය නිුද්ධ කියල කෙනෙක් දකිනවනං ඒ ස්පර්ෂ නිරෝධය ඇතුළේ එට අම්ම තාත ඒ පෙරේද දැබපු දේවල් මෙමනවාත් තියන්න පුළුවන් කමක් ඇත්තිනෙන යා හුදු ධර්මතා ටික හට ගැනීමක් සහ වෑවීමක් කියනද දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එදකට මෙන්න මේ විදිහයට එයා පුළුවන්කම තියන ස්පර්ෂ ප්‍රත්‍ය පිළිබඳව නැතින ස්පර්ශයන්ගේ හට ගැනීමෙන් දකින්නට පුළුවන්කම තියනවා. එතකොට දැන් මෙන්න මේ විදිහට අහනකොට දැන් අපි සූත්‍ර පලවෙනි කොටස පිළිබඳ අපි කතා කල නතින සැරුත්තරනා ස්පර්ෂ සමුදයෙන් දුක හට ගන්නවා කිය කියපු කාරණාව පිළිබඳ බදුජාණන් වහන්සේත් මේ කාරණාව පිළිබඳව නැවත අනුදැනවැදැරීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ සහනන්තරුන් වහන්සේ අතරවන සාකච්ඡාව අපිට දකින්නට පුළුවන්කම තියනවා ඉට පස්සේ ජරාමරණං අවුසු ආනන්ද කින් නිදාානංකින් සමුදයන්කින් ජාතිකංකින් පබවන්ති පුට්ටෝ හම් භන්තේ ඒව භ්‍යාකරයම් ස්වාමීනිි මගෙන් ඇහුවොත් එහෙම කෙනෙක් මේ ා අනන්ද ජරාමරණය කුමක් නිධාන කරගෙන කුමක් ප්‍රභහය කරගෙන ද තියෙන්නේෙ කියලලා එකෙනන දැන් ආාපි කතා කලාන්නේ දැන් අපේ ජීවිත දැ පුද්ගලව මරුණ හම දුකේනවා පුදගලෝ ෙඩවුණ හම දුක නවා කියලන්නන්නේ විදිහට කෙනෙකෙනකගේ ජීවිතයට අර කායික මානසික දුක එන දේ ගැන කවුරුහරි මගේ ප්‍රශ්ණ ක ලොත් එතකට කින් ජාතිකන්කින් පබභවන්ති ඒවම් පුට්ටෝහන් ඒ එවිදිට මගින් ඇහුවට පස්සේ මම එහට මෙහම කියනවා ජාමරණකව අවසෝ ජාති නිධාන ජරා මරණය ජාතිය නිධහන කොට පවතිනවා ජාතිය නිධාන කරගෙන පවතින ජාතිය කියල කියන්නේ අර උත්පත්තිය ප්‍රධාන කරගෙන උත්පත්තියනට අපි ජාතිය කියනද අ ප්‍රතිසන්ධි ජාතිය එමන තිනම් අපි ඉපදීම කියන දේ දුකයි කියලා අපි කතාරන්න එටකොට අන්න ඒ ජාතිය ප්‍රභහවය කොට පවතිනවා කියලා මම පිළිතුරු තින කොට උත්පත්තිය කියන කාරණාව පිළිබඳ අපිටම මෙතන ද තේරුම් ගන්නට හොඳ අවස්ථාවක් සැලසෙනොමොකක්ද ජාතිය නිසා ජරා මරුණ දුකෙනවා ඉපදීම නිසා ජරා මරුණ දුකෙනවා ඉපදීම නිසා කියල කියනකට අපිට එපදීම කුමක් ඉපදීම කියන දේ කුමක් එලට ඉපදීම කියන දේය අපිට අර්ථගන් අර්ථ දකින්නට වෙනවා අර එකන ඒ ධර්මතාවයන්ගේ හට ගැනීම කියන දේත් එවගේ මේ ධර්මතාවයන්ගේ හට ගැනීම කියන දේත් තුළ ඒඒ සත්ව පුදගලයයින්ගේ හට ගැනීම කියු දේත් කියන මේ කාරණ දෙකකින් අපිට තේරුම්ගන්නට වෙන. අර ධර්මතා දෙක පිළිබඳව යම් කිසි කෙනකොට ඒ සත්ව පුද්ගලයන්ගේ ජාතිය හම්බ වෙනකොට අන්න එතන ජරාමරණ දුක එනවා ජරාමරණ දුක එනවා ධර්මතාවයන් නිසා කවදක් දුක පැමිණින් නැහැබැයි සත්ව පුද්ගලයන්ගේ ජතියත්ව පුද්ගලයෙන් ඉපදීම සත්ව පුද්ගලයන්ගේ හට ගැනීම නිසා ඒ අයට ජරාමරණ දුක විටන්න සිද්ධ අ ප්‍රතිසන්ධි අපි ලබපු ජාතිය කියල කිව්ොත් මෙතන ජාතිය කියන එක ප්‍රතිසන්ධි වසයෙන් අපි ලබාගත්ත විඤඥාණයේ පහළවීම කියන තැන අර්ථය ගත්තොත් එතකොට යම් ගැටලුවක් එෙනවා හමුණොත් මේ ජාමරණය මේ ජීවිත මිදන්න පුළුවන්කමක් නෑ ජරාමරණ දුකෙ මිදීම තියෙන මරණින් මත්තේ අද අජරාමර සංඛ්‍යාත නි වක් නෑ කිය මෙතැනද ජාතිය කියනෙන් අපි දත්ත යුතුවයි මේ කතා කරන්නේ අර සත්ව පුද්ගලයන්ගේ ජාතිය කියන්නේ යා තේසන් තේසං සත්තානන් ඒඒ සත්වයින්ගේ ඒ සත්වයින්ගේ කියනකොට දැන් ඒඒ සත්තුන්ගේ ඒඒ බව පිණිස කියලා කියන්නේ. තේසන් තේසන් සත්තානන් තතත්හාය කියම එක පැහදිලි කරනවා. තේසන් තේසන් සත්තානන් තතත්තාය ඒඒ සත්වයන්ගේ සේ වීම පිණිස ංගත සතුන්ගේ තිෙ සංගත බව පිණස. මිනිසුන්ගේ මිනිසත් බව දෙවයාන්ගේ දෙව් බව පිණිස. එතකට එබඳු භවක්තියන නගන්න බදු ලක්ෂණයක් තියන න ේ න් ස න තතාය. ඒ ಬද ද ම මනස්සේ ැට ම න . කද ටි නස්සේ ැට ම ර ගෙන න. ಬඳු ස භාාවයක් තමයි තියෙන. එද රන්න එබඳූ සභාාවයක ඒ සත්್ පුද්ගල බව අප උපද්ධ ගත්තර පස්සේ. එතන ජරාමරණ දුකේ පැනවීමක් කරන්නට වෙනවා මගේ මරණ දුක මට විඳින්න පුලුවන් තව අයගේ මරණ දුක මට විඳන්න පුලන්. එදෝට ඒකාරු ධර්මතා කියන කොටසට වඩා තේසන්තේසන් ධම්මානන් කියන තැනට වඩා තේසන්තේසන් සත්තානං ඒ සත්වඉන්ගේ තියන ජාතියක් පිළිබඳව. එදෝට මෙන්න මේ ජාතිය නිසා ම ජාමරණ දුක නව කියන එදොට ජාතිය ඇවැත්නි කුමක් නිධාන කරගෙනද තියන කියලා මගින් ඇහෝත් ජාතිය කියෙනෙ එක බව නිදානා. භවය නිධාන කරගෙන තියන්නේ ජාතිකනෙක භව නිධනරෙන තියෙන භවය කියනකොටකම භව උපති භවය කියය ල අපි භවය ආකාරයකින් කතා කරනවා එතකොට අද දවසේ දියම් අද මේ භවයක් තියෙනව නංකාම භවයක් කියලා එදට මේ භවය නිසා තමයි භවය නිසා තමයි ඒ ජාතිය කියන දී තියෙන එදොට එතන භවය කියනද අපි රූප ශබ්ද ගන්දරස්ස පර්ෂ කියන ධර්මයන්ගේ අපිට යම් තෘෂ්නා චන්දයක් වස්සයෙන් අපි බැස ගන්නව නම් ඒතන අපි ඇලෙන බවක් තියෙනවා නම් අන්න එබඳ වූ මට්ටමක භූමියක ඉපදුුණු නිසා තමයි අපි එක ග්‍රහණය කරගත් නිසා බවපච්චා ජාති අර දේවල් නිසා බාහිර රූප ශද්ධ ගන්දර පර්ෂාදී ධර්මයන්ගේ නිමිති වස්සයෙන් අපි හැසිරෙන නිසා න තින එතන පැවැත්මක් අපිට ලැබෙන නිසා තමයි එතනදී අපි මේ භවය නිසා ජාතිය හදාගන්නවා කිය කියන්නේ. භවය කියනදේ කුමක් නිධාන කරගෙන කුමක් ප්‍රභහවය කරගෙනද තියන කියල කෙනෙක් හුව මේ භවය කියන දේ පිළිබඳවම මේ කුමක් නිධාන කරගෙනද කියලා අහන කෙනාට උපාධන නිධානෝ උපාදාන සමුදයෝ උපාදාන ජාතික උපාදාන ප්‍රභවෝති උපාධානය කියනදේ ප්‍රභහය කරගෙන උපදාානය කියන දේ ජාතිය කරගෙන උපාදාානය කියනදේ මූලික කරගෙන තමයි මේ කියන බවය හටගන්න උපාදානය කියල කියන්නේ දැන් කාම උපාදාානයයම් තැනක තියෙනවනම් කාම පරිග්‍රහණය නැතින කා කාම ලෙස ග්‍රහණය කරගන්න බවක් තියෙනවන ගන්න එකට කියනවා කාම උපාදානය කියල. එතොටඒ කාම සහගත දේවල්ල පැවැත්මතම අපරලින්කිව රූප ශබ්ද ගන්දර ස් පර්්ක කියන දෙවල්ල තිය ෘෂ්නා චන්දය ලපිකි. එතොත් ඒ දේවල්ල පැවැත්ම අපි ලැබෙනනොදැන්. අපි ඒදවල්ල ලස ලම සතුටු වෙනවා සතුට වෙන කොට එක තමයි කාම උපාදාානය කල කිය අප ැඩිුවේ ග්‍රහණය කරගන්න උපදාානයේ නිසා තමයි ඒදෙවල් වල පැවැත් මහම්බෙන් අපි ඉන්නද කාම භවය තුළද මේ පුද්ගලයා ජීවත්වයෙන කාම භවය තුළ එකොටඒ කාම භවය තුළ ජීවත්වෙන පුද්ගලයාගේ එතන ජීවත්වීමට හේතුවමකක්දේ භවයේ සැස්මට හේතුනේමකක්ද රූපවිදින කම සබ්ද විදිනකම ගඳ සුවන්ද රස්සස් පර්ෂවිදිනකම එතන තිය උපදාානය තමයිඒකට හේතුූ බවට ඒ පැත්තේ පවත්ති නවා කියෙන අපි දඩි ්‍රහණය කර ගත්තකමන්. එතොට අපි කාම උපාදාානය කලා කියන එපැත්ත කාම වස්යෙන් අපි දැඩිව ග්‍රහණය කරගෙන පවතිනවා කාම උපාදාන කියලා. එතකොට මේ උපාධනය කුමක් නිසාධාව කියලෙකවත් උපානය කියනෙ එක දැඩිව අල්ලා ගැනීම කියනෙක මොකක්වත් නිසායම යන්න තන්හාාව නිසා තන් චපදාාන තන්හාම නිසා තමයි උපාධානය කියන ද ඇතිවෙන්නේ. එතකොට මෙ තන්හාව කියන දේ, නිසා උපාදානය කියන යම් තැනකට තන්හාව ඇතිවෙනට පස්සෙ තමයි අපි ේදේ දැඩිව ග්‍රහණය කරගන්න ය. එලිය යම් රූපයක් පිළිබඳව අපි දැකල රූප නිමිත්ත බාහිර පවතින බවත් අපි කල්පනා කරගෙන ඒ තුළ අපි තන්හාාව පද්දගන්න. එ නිමිත්ත පිළිබඳු. එකොට ඒක ඒ තන්හාසාහගත නෙමිත්ත එලිය තියෙනවාමයි කියල අපි ඒ පැත්තට නැවත දැඩිව ග්‍රහණය කරගෙන අපි තියාගන්න. ඒ පිළිබඳවම තමයි අප භව ඇතිකරගන මේ සමී පස්ත. නත් එකකිෙකට වෙනස් වූ කාරණාවන්. එතකොට ැ නැවත විවසනවා තන්හාාව කියනදය කුමක් නිසාද කියලා තන්හාාව යම් තැන උපදිනවන්නම් එතන්හාව උපදින්නේ කුමක් නිසාද වේදනාව නිසා වේදනාව නැත්තන් තන්හාව උපදදින්නේ වේදනාව නිසා තමයි වේදන පච්චය තන්නවා ේදනාවට තමයි තරහා කරන්න වේදනාව කුමක් නිසාද උපදින්නේ ස්පර්ෂ ප්‍රත්තේ එතකට ස්පර්ශය නැත්තම් මේ ේදනවපපු දින්නේ ස්පර්ෂයකු මක් නිසා ද හටගත්තේ ස්පර්ෂය හටගත්තේ සලා එතන නිසා සලායතන කියන ස්පර්ශායතන හය නිසා එරකොට චන්නන්ත්වේව අවුසෝ පස්සා එතනා නං අසේස විරාග නිරෝධ මේ ස්පර්ශායතන හය අසේස විරාග නිරෝධී නිර්වශේෂ කොට යම් කෙනෙක් නිරුද්ධ කරනවා නං පස නිරෝධ ස්පර්ශය නිරුද්ධ කරන පර්ශ රුද්ද වනො වේදනා නිරෝද්හ වේදනාව නිරුද්ද වෙනවා. වේදනාව නිරුද්ධ වනොත් ඒකනනාට න් නිරදව වන තන්න නිරදනොත් තු පාදාන නිුද්දයි පපදාන නිරදන බව නිරුද්දයි ව නිරුද්ද ව නො ජාතිය නිරද්දයි ජාතිය නිරුද්වුණොත් ජරාමරණ දුක නිරුද්දධ වෙනවා එකනේ ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස කියල දෙයක්තියෙනවා නං මෙන්න මේේදේව ලක්ො නිරුද්ධ වෙන මේ විදිහටයි ම වාමින මේ කාරණාව මේ ගම්බිහිරාව භහස් ඇති කාරණාව විසදාා දෙන්න කියලා මේ අනන්ත තරන් වහන්සේ බදුරජාණ වහන්සේ හමෙහි ප්‍රකාශ කරන්නේ. එරට දැන් මේ පටිච්ච සම්පන්න සිද්ධාහන්තේ න තින පටචිච සවම්පාදය දේශනා කරපු පැහැදිලි කරෙන තවත් එක පරිියයක් මෙතනද වෙනස්වගිහිල්ල වෙනම කතා කළේ නෑ වෙනම කතා කළේ නෑ කියරකෙන් අ අවිද්‍යා සංකහරදී දේවල් කතා කළේ නෑ අවිද්‍යා සංකාර විඤ්ඥාන නාමරූප කියන මේටි කොක්කොම කතා කරන්න නැතු ටි ගත හැරල තමයි. මේ පරියාය තුළ මේ පටිචින උපාදේ සාකච්චා කරන්න. එොඩඒකර ජාමරණයන්ගේ පටන්ගරගෙන ජාරණය ජාතිය ප්‍රභයකරගෙන තියෙනවා ජාතිය නික හටගත්තන එක භවේ ප්‍රභහය කරගෙන තින භව කියන එක නිකම්ම ඇතිවුණේ නෑක උපදාානය නිසා උපාදාානය නිකංා වෙන ඒකාව අන්හාව නිසා තන්හාව වේදනාව නිසා වේදනාව ස් පර්ශය නිසා ස් පර්ශය නිකංඟාවනෙන ආයතන නිසයි අන්නේ නිසා ආයතන නිරුද්ධ කලොත් එකින් එකට මේ ධර්මතාටික නිරුත්තුයි එන දැ න්න අපිට පටිච සවපාද ධර්මය තුළ අපි කළ යුත්ත කුමක්ද කියන කාරණාව මනා අපිට පැහදිලි වෙන පටි සවපාද ධර්මය තුළ අපියම් කළ යුතු දයක්තියෙනන නන් පිරිි සවපාද ධර්මය තු ළ අපි කළ යුත්ත මෙත නති පැහදිලි කල්ලද නොකද මේ කළ යුත්ත කියලා පිටි පෙන්න්නන්නේ ස්පර්ෂ ආයතන හය නිරෝධෙ චන් ත්වේව අවස්සෝප අස්සා එතනානං අසේස විරාග නිරෝධහා කියලකිව එක. මෙ ස්පර්ශායතන හයේම අසේස විරාග නිරෝධහ. ශේෂයක්කත් ඉතුරු කරන්න නැතුව විරාග නිරෝධ නොවැලී නිරෝධ කලොත් යම් කිසි ගැෙනෙකොට. එයට තමයි ස්පර්ශය නිරුද්ධ වෙන්නේ. ස්පර්ශය නිරුද්ධ කලොත් විතරයි එකට පුළුවන්කම තියන්නේ වේදනාව නැතිකරන්න වේදනාව නැති කලොත් විතරයි පුලුවන්කම තියෙන්නේ ඒෙනට තන්හාාව නැති කරට. එසුදැ පෙළ පැහැදිලන අපිට අද කළ යුත්තම කද කියෙනෙක ස්පර්ශායතන හය නිරුද්ධ කළ යුතුයි. එදුට ස්පර්ශායතන හය නිරුද්ධ කළ යුතුයි කියලා කියන්නේ මේ මේ අපි අද හිතාගෙන ඉන්න මේ තියෙන මේ ඇසගණනාසේ දිවශරීරයේ මනස කියන මේ ආතන ටක ගලෝලය අංකරණක නෙමයිනි. ස්පර්ශාහිතන හය නිරුද්ධ කළ යුතුයි කියලා කියන්නේ ඇහහි නිරෝදධය සාක්ෂාත් කළ යුතු අපි මුලිම කිව ඇහැ කිය එක නිරෝධ දම්මං නිරෝධය ස්වභාවකොට පවතින ධර්මයක් කියලා කන කියනෙ එක නිරෝදධ දම්ම නිරෝධයෙ ස්වභාවකොට පවතින ධර්මයක් කියලා වන්න මේ මේ නිරෝධහය සාක්ෂාත් කිරීම නිරෝධයෙ සාක්ෂාත් කිරීම කියලා කියන්නේ මේ ධර්මතාවයන්ගේ පැවැත්මට තියෙන හේතු නැති වෙන කියන ප ඔබට ඇහැ යෙන්නේ ඔබ ැකපු රූප තියෙනතාකල් ඔබ ඇැගැන ඔබ ඇහැගැන කල්පනා කලොත් ඔබ හිතයි මට මේ යහැ තියනවානෙ ලබ හැ ඇහ තිෙනවා ෙල බෝ කරන්න හො ඔබ හැ තිනක ලොපපුරන්න ඔබ රූප දකිනවට සාපේක්ෂ රූප දකීමට අනුව තමයි ඔබ හෙ පැනීම ගැනක තකරන්න. අතතිත ද ඔබ ඇස් පෙනනේ ඔ රප පෙන්ෙනුක් කියන ැ ජවත්ය නිසා. බදැක තිනගේ රූපේ හටග නිතුරනැතුව නැවවා කියලා ඇැ කියන එක හටගෙන නිතුර නැතු නැවෙන කියලා ඒ හිත තුර නැතු නැතිවුණ කියලා ති නම්ේ තුන්ද නෙක්කු ඇතුවීම කියන දේ හටක නිතුර නැතුව නැතිවුණන කියල කිව්ව දැන් ඔබට චක්කායතනයඇයි පැනවීමක් කරන්න පුළුවන්ද බයන්න එප මේ කියන්න පේෙ නැතුව ගිහිල්ල නෙමේ පේ නැතිවන්න හැනැති වෙනනා කියනකක් ගන නෙමේ මේ කියන්න දර්ශන කොත්තය සිද්ධ වෙලාතියනවා. කිය එක සිද්ධවෙලා තියනවා. එම් පෙනනීම මේ මතර ගැටලුූවෙලා තිනෙනවා කක්ද මෙිර ගැටලු වෙලති දර්ශන කෘත්්‍යය සිදුවන තැනක පැෙනීම කියන දේ සිදුවන තැනක අපි නැවත්ත ඒ පත්තෙ නිමිති ඉතුර වෙලා තියෙන නිසාපි හිතනවා ඇහැ තිබුණ රූප තියෙනවා ඒක දැනගත්ත මම හිතිනම් හිත මේ පැත්තේ තියෙනවා කියලා අපි හිත පිළිබඳවත් ඇස පිළිබඳවත් පිළිබඳවත් රූපය පිළිබඳවත් අපි නිමිති සමුදායක් ඉතුරු කරගෙන තියෙන. නිමිති නැත්තං යම් දෙයක් පණවන්න පුළුවන්කමක් නෑ. එක හරියට වතුර ඇඳපු ඉරක් වගේ. වතුර ඉරියන්දට පස්සේ එක නිමිති නෑනේ එනිසා මෙන්න මෙතනයි කියලා අපිට පෙන්නන්න බෑනෙ. මොහක්කිරි වතුර වැටුනොත් එහෙම මෙන්න මෙතනයි වැටුණ කියල පස්සයවිල්ල ලන්න ඉරක් ඇඳදොත් පුළුවන් ඉරක් ඇදොත් පුලුවන්කමක් නෑ පස්සයවිල්ල එතන බලන්න. ඒවගේ තමයි පින්නතුන අපි යම් දෙයක් ස්ථාපනය කරන්න යම් දෙයක් පිහිටුවන්නේ යම් දෙයක් තියෙනවා කියල කියන්නේ යම් කිසි නිමිත්තක් අනුසාරේ ඒ රූප සබ්ද ගන්ධ රස පර්ෂමය දේවල් මත තමයි අපි මෙවා කියල තියනෙ එතු දැන් ඔබ රූපයයේ නිරෝධය සාක්ෂාත් කරල නං ඇහේ නිරෝධහය සාක්ෂාත් කරල නං චක්කු විඤ්ඥානයේ නිරෝධහය සාක්ෂාත් කරල නම් අරම් නිමිති නැත්තන් නිමිති ටිකම කළ දාලනම් ආයඔබට ගිල හොයන්න දේල්නෑ අය හම්බෙනවා කියනෙක් වෙන්න න නිමිති නැතිවෙනකොට නිමිති හිස්ව වෙනකොට ඔබ පනවන්න ේවල් හම්බලනේ එනිසා මෙතන ඉතාම ගැමුරු ධර්මකාරණාවක් තියනවා ඔබට තේරුම් ගන්නට නිවන් දකින්නට නඟ පිමකද කළ යුත්ත කියෙ එක ඉස්පර්ෂය නිරෝධෙහෙ සලා එතන නිරෝධය කියනෙම කක්ද කියෙ මේ සලා එතන නිරෝධහෙ කියලකන් අපි සාක්ෂාත් කළ යුතු අවබෝධ කළ යුතු දෙයක් අපි ඇහ ඇහේ නිරෝධය සාක්ෂාත් කළ යුතු. ඒකම තමයි රූපයේ නිරෝධේකම තමයි චක්ක විඥායේ නිරෝධෙ බවට පත්තෙන්නේ එතවට අන්න ඒ දේවල් පැත්තෙන් අපිට නිමිති අනු නිමිති හසු නොන කොට නිමිති අනු නිමිති හම නොවකොට පිනතුනි අපිට ඇහැ රූප පනවන්න පුළුවන්කමක් නෑ චක් වි ඥාය පනවන්න පුලුවන්කමක්නෑ අර අනනාත පිින්ඩිකෝවාද සූත්‍රයේ මෙතන ට එකතු කරගන්න ක. ඇසු වෙන්න දෙන්න පා රූපය ඇසු වෙන්න දෙන්න පා චකු විඥා ඇසු වෙන්න දෙන්නන්නේ පා කිය කියන්නේ. එතොට ඇසුරු නොවන කල්හි යම් දෙයක් නිමිති නැත්තන් ඒදේ පැනවීමක් නෑ. එදෝට ලෝක පැනවීමක් නෑ එනිසා දුකේ පැනවීමක් නෑ එතන ජරාමරණයන්ගේ පැනවීමක් නෑ එතන එදොට දැම මේ ස්පර්ෂ ටික පනව නැත්තන් ස්පර්ශායතනයන්ගේ පැනවීම නැතිවෙන කොටට පර්ශය පැවීමක් නැත්තම් වේදනාව පැනවීමක් නැති න වේදනාව නැතියනට තදහාාවව පැනවීමක් නැද දැන් තන්හා කරන්න මොකටද තන්හාව කියන දේ රූපේ පැත්තත් පෙන් නැත්තන් අපි තන්හා කරන්නේ මොකටද රූපේ පැනවීමක් නැත්තන් තන්හා කරන්න මොකටද දමා තන පැනවීමක් නැත්තන් තන්හා කරන්න මොකටද පනවන්න තැනක් හම්බ වෙන්නේ තැනක් හමු නොවන නිසා තමයි එතන නිරහෝදය පිළිබඳව කතා කරන්න නිසා මෙන්න මේ විදිහෙට දැන් ස්පර්ශායතනය නිමි නැති තැනට අපි අපේ මනසාරගෙනයන්න ටෝ ස්පර්ශායතනහැයි නිමිති ඇති නොවන තැනට අපේ මනස මුොහුකුරල තැනට අපි අපේ ප්‍රතිපදාව තීරණය කරගත යුතුයි. දැන් මෙන්න මෙතනට තමයි පින්නතොනේ අපි යා යුතුවෙන්නේ මෙතනට තමයි අපේ මඟ වැඩියී යුතුවවෙන්නේ මෙතනට තමයි ක්‍රමක් ක්‍රමයෙන් අපි ආයුත්ති. එක පාරම අපිට ඇ නිරෝධෙහහි ප්‍රති්‍යක්ෂ නොයි. අපිට පුුවන් ක්‍රමාණුකූල එතනට අපේ මනසපත් කරගන්නට. ඒ සඳ ඔබට ඔබේ චිත්ත ඒකග්‍රතාවේ වැදගත්වෙනවා කැන නිමිති ගොඩ ඔබ පිරි ලනම් ඒ හැම තැනකදම ඔබට පුළුවන්කමක් නෑ ප්‍රතිවේද කරන්නට. ඒවගේම ඔබ හිතට බරසාර විදිහටම ලෝකෙ පවතිනා කියලා ඇලීම් බැඳීම් සහග තරමුණු ගොඩාක් වැඩිනම් ගැටීම් සහ තරුණු වැඩිනක් ඔබට බෑමස්සයුම් ධර්ම එතරනදති ප්‍රතිවේද කරන්න එනිසා ඔබට සිද්ධ වෙනවා ඉසෙල්ලාම පලවෙනි මට්ටමේ පළමු අධියරේද ඒ මට්ටම ක්‍රම ක්‍රමේ අඩුකරගෙනයන් එක ඇලීම් බැඳීම් කියනදේවල් ඉසලම අඩු කරන එක තමයි පලවෙනි තැර පලවෙනි තැන ඇලීම සහ බැඳීම් කියනදේවල් අඩුකර ගැනීම කියනදේ එදකට ඔබට රාගේ පැත්තෙන් තියෙනවන්නන් ඇලීම් සහ බැඳීම ඒ සඳහතමයි අසුබේ වැඩ යුත්තේ ආදීනවේ මිෙහි කළ යුත්තේ ලාප සම්මර්ෂණයන් සිද්ධ කළ යුත්තේ අන්නේ සඳහා. එතට අපිට අර අර ඇලෙන්න්න යන අරමුණුවල අපි ටිකක් වෙනස්වරූපයකින් පේෙනවා අපි මෙච්චරකල් දැක් එක සඥාවකින් දැන්ගේ සඥාව වෙනස් කලාාම අපිට ටිකක්ක වෙනස්ව පේන්න පටන් ගන්න. එදකටන්න ඒ මට්ටම අපිස්සෙල වෙනස් කළ යුතුේ ඒනිසා අසුබේ වැඩිය යුතු වෙනවා ආදීනවේ ගැන නිරන්තරය මිෙහි කළ යුතු වෙනවා. ඒවගේම අපි කලාප සම්ර්ෂණයන් කළ යුතු මේ කොටස්වස්යෙන්ේ පවතින ධර්මතාවයන් කිය. මේ දේවලින් අර ගන සංඥාාව අඉං කියලා පුද්ගල සංඥාාව ය අම්තාර්තුරකට අයිති ඒවත් වෙලා යනවා හිතට තරහ ඇති වෙනවා වැඩේනම් ඒ නිමිටි වල බරසාර බව අයින්ෙන්න්නට අපි මෛත්‍රී වැඩිය යුතුෙනවා. එකල හිත සුමට කළ යුතුයි එවන් මෙන්න මේ විදිහට අප එදිෙනදා ජීවිතයුතුල අපිට අර බැසගෙන දැඩිව පවත්වන අන්තගාමී වන අරමුණු අපියම් මධ්‍යස්ත ලක්ෂයකට ගන්නවශ්‍යය අන්නේ මධ්‍යයකට ගත්තාට පස්සෙහිට පස්සෙ අපිට පුළුවන් ු විදර්ශනාව පත්ත හිත ැුරුවෙන් දැන් ඔය සම භාවනාවලින් අපි කරන්න වැඩිපුරම චිත්තේ ග්‍රතාව ඇතිකර ගැනීම කයිවිවේකේ තියෙන කෙනෙක් නම් උපචාර අර්පනා දහනටම් දක්වා යන්නට පුළුවන්කම තියෙන එම කයිවේකයේ නැති කෙනෙක් න එයට යම්මට්ටමකට චිත්තේ කග්‍රතාව අරමුණ වල වඩා පිහිටා සිටන ටම අඩුවන මට්ටමට සමතය භාවිත කිරීම වැදගත්වෙනවා. එදට අන්න ඒ විදිහට මේ නිමිති ටික පිළිබඳව අප යම් අධ්‍යස්ත භාවයකට පත්ව නහම පුළල ඉට පස දර්ශාව පැත්තට නැර වන්නට එදොට එතන පළවෙනිම දේ තමයි ඔබට ඉස්සල්ලම රූපය කියන දේප්‍රකට වෙන්නට ඕන. රූපය කියන දේප්‍රකට වෙන්න ඕනේ එකැන මේ ගෙවල් දොරුවල් යානවාහන මිනිස්සු කියල මේ නානත්ත සඥාවක්තියන බව අයින්වෙලා ගිහිල්ලා යම් ඒ කත්වඒකට ඔබේ හිත පත් වෙන්න ඕන ඒකත්වයක් කියලා කියන්නේ එකඟ ඒකාගිටත බවකට එකන දැන් රූපා එතනය කියන එක සිත එකඟ වෙන්න ඕනෙද වර්ණ රූපය කියන එක තුළ සියලුම රූපයන්ගේ ලක්ෂණය අරනානා අදහස් වලින් අයින් වෙලා වර්ණ සටහන කියන තැනින් දකින්න පුළුවන්තත්වේ ඔබ පත් කරගත යුතුයි. ඒමටමට ප්‍රකට වෙන්නත්තම් ඔබඒ පිළිබඳ සම්මාර්ශනය පවත් පවත්වන්නට ඕනේ. පට ව්‍යාපපුත්යේ ජෝවායෝ කියන මේ සතර මහ දහත්තුව ඇති තැනක රූපය පේන්නේෙ වෙන්න මේ විදිහට නේද. ඒ පිළිබඳ ඔබ උඳට සම්මර්ශනය කල්ලා ඇහැට එන්න වර්ණ සටහනක් කියන එක පිළිබඳව හරිි කන්නනාඩි දෙකක්දා ගෙන මුළු සමස්ත ෝකයේ දෙහා බලනෝවගේ ඔබට පොදුවේ බලන්නට පුළුවන් තරන් ඔබ රූපය කියන දේ පිළිබඳව හොඳට පරිග්‍රහණය කළ යුතු වෙනවා. ඒක කරන්නට උපකාරයි ඔබට ඇහැදුන හේතුටික පිනිශ්චය කිරීම ඒ හේතුටික නිසාම රූපය පෙනෙන හැි නිශ්චය කිරීම එකන ඒ පිබඳ ව්‍යවස්ථාපනයතරන බව ඒ හිත යොවීම නිසා පෙනෙන බව ව්‍යවස්ථාපනක මනසිකාරය පවත්ව. පවත්තන මනසිකාරයේ සභාවේ යම්තාක්තුරට මොහකුරයිද. ඒ තාක්තුරට තමයි පින්න තුන තන යථහාරථය අපිට ප්‍රතිවේද කරන්නට පුළුවන් කමතියන්නේ. එදොට ඒ මනසිකාරය තුළ ඔන්න අපිට යම් නුවනක් කෙනවනම් රූපයේ ස්භාවේ මෙන්න මේ විදිහයට හටගෙන නිරුද්ධව වන ධර්මයක් කියලා. ඔබ සෑම අවස්ථාවක මේ නුවන තුළ වාසය කරන්නට ඔබ පුරුදුුවවෙන්න. මෙන මේ විදිහට ප්‍රායෝගික ලෙස ඔබ ඔබ ජීවිතය තුළ මේ කාරණාව භාවිත කරන්නට උත්සක වන්න එතකොට අපිට පුළුවන් කමතියෙනවා මේ ප්‍රතිඵලය කරා නිරුපදිතව ගමන් කරන්න ඉතින් පොසොන් පොහොය දිනේදී අපිට කතා කරන්න තියෙන බුදු දහම කියලා කියන්නේ මෙන්න මේ විදිහයට ප්‍රයෝගිකෝ දුකනැති කරන මගක් දුකනැති කරන ප්‍රතිපදාවක් දුකනැති කරන ක්‍රමයක් ඔබේ ඒ සඳහා ඒ කාන්තේ උත්සුකවය යුතුයි ඒ තමයි ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදය කියල කියන්නේ ඒ සඳහා අපි ගමන් කළ යුතුව පවතිනවා බේ සඳහා ප්‍රමාදීව කටයුතු කරන්නට කියලා ඔබට සිහිපත් කරනවා. හොඳයි කල්පනා කරගන්න අපි අද ධර්මදේශනාව අවසන් කරමු. හැමදිනාවම සද්ධර්මශ්‍රවනය කරලා යොනිස්සෝ මනසිකාරදිය පවත්තල බොහොම වටිනාක් කුසල ධර්මයක් සිද්ධ කරගන්න තියතුනා. මේ සිද්ධ කරගත්ත සියලූම කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී. අනෝදන් කළ ුතු අයට අනුමෝදං කරම පළමින්ෙන් අප ටර්තයෙන් ධර්මයෙන් අනුශසාසනා කරන අපේ ධර්මාචාර්ය අවස්රයිමාං කඩවල සුදස්සන සාමීන් වහන්සේට අවස්රයිමාංක කඩවල නන්තරත්තන සාමීන් වහන්සේට සාමි අන්ශල දෙනමටම උතුම් නිවැනිින් සැනසීම සඳහාම මේ කුසලය හේතුූපනිශ්‍රේම වේවා කියලා ප්‍රර්ථනා කරනවා. එවගේ මේ සියලුම කුසල ධර්මයන් අපි මේ පරලෝගීිය සියලුම ඥාතයන්ටත් දෙවියන්ටත් මේ මහො දෙති අනුමෝදන් කරමු පළමුුවෙන් දෙවියෝ මේ පින් සතුටින් සාධනාධ්‍යයෙන් අනුමෝදංගනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනිින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහෝ කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න එවගේම එවගේම මේ සියලූම කුසල ධර්මයන් අපි මේ වෙලා වෙදී අනුමෝදං කරමු මිය පරලෝගිය ඒ සියලූම ඥාතයෙන්ටත් ි ගුණරත්ත මහත්මා බලාපොරොත්තු වෙනවා පරලෝ සැපත් එඩ්වන් ගුණරත්න පියතුමානන්ට එවගේම ඔලිවයා ගුණරත්න මෑණියන්ට දයාවති වඩාවල මෑනියන්ට ජයලත් වඩාවල සහ රෝහිතස් රෝහිත ර සහහිුරාට පුුණ්්‍යානමෝදනා කරන්නට සුමනා මෙෙනවිය ඇතුළු. ඒ සියලූම ඥාතීන්ට පුුණ්්‍යානමෝදනා කරන්නට බලාපරොත්තු වයෙනවා. එවගේම රට දැය වෙනුවෙන් ඒ දිවිපිදු සියලු රණවිරුවන්ටත් පුුණ්්‍යානමෝදනා කරන්නට රණවිරුවෙකු ලෙස එතුමා බොහම සත්පුරුෂ ප්‍රර්ථනාවක් අදහසක් ඇතිකරගෙන තියෙනවා. ඒ සියලහෝම දෙනටත් අපි මේ වෙලා වෙද පින් අනමෝදන් කරම එනම් සඳහන් කරන්නටය දු, ඒ ඥාතින් ඇැතුළු ඔබ සෑම සිලු දෙනා නමින් යම් කිසිඥාතිවරයක් මිය ගිහිල්ල පම් බලාපොරොත්තුව සිටිනවනං ඒ හෑම සිලු ඥාතිවර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙෙන් සතුටින් සාධනාාධයෙන් අනුමෝදං වන ලබත්වා ඥාතීන්ටතුම් නිවනිින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා හැම කෙනෙක්ම සාධහෝ කියල ඥාතීන්ට පින්ද. එගේම අද දවස්සේදී මේ ධර්ම දේශනාව ඔබට ලබා දෙන්නට එසීලු කටයුත්තු සංවිධානය කළේ අපේ කාලිංග ගුණරත්න මහත්මා සහ සමන්ති ගුණරත් මහත්මිය එවගේම දේනිවරුන්නන හේෂාංග්‍ය ආපා බේවර්ධන නිශාත්‍යයා ගුණරත්න සහ, මිනිබිරිය සංගමිත්තා සහ, සුජීවත්වවාසය කරන සෝමපාල වඩාවල පියතුමානන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පින්නත් පිරිස අදමයි අදදවසිදිි මේ ධර්මදේශනාව මේ විදිහයට සවිධානය කරලා. හැම දෙනෙකුටම එතුම් ධර්මලාබේ ලබා දෙන්නට අවශ්‍යකටයුතු සිද්ධ කළේ කල්පනා කරගන්න. ඒසිපින් අස්සීලූම දෙනාටත් ධර්මශ්‍රවනය කළ ඔබ සෑමසිලු දෙනාටත් සෝමපාල වඩවාාවල පියතුමා ඇතුළු. ල්ුමදිනනාටත් නිදුක්්නී රෝගී සෝපත් බව චිරජීවනය සැලසේවා කායික මානසික සැනසිල්ල උදාක්කරගෙන අමා මහනිවනින් සැනසීම පිණිස මේකුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාධහූ කියලා පින් අනුමෝදන්නතම දෙනාටම තෙරුවන් සරණයි.